චැට් එකට දාන්න ඔයගොල්ලන්ට මං කියන එක ඇහෙනවද මාව පේනවද කියලා ඉස්සෙල්ලම චැට් එකට දාන්න ඔයගොල්ලන්ට මං කියන එක ඇහෙනවද මාව පේනවද කියලා. හරි. දරුණේ අයිබෝවන් සිල් දෙනාගම අද අපි අපේ පන්තිය අපේ පන්තියේ දෙවන දවස අපේ වැඩසටහන දෙවන දවස. එතකොට මේ වැඩසටහන දෙවන දවස ගැන කතා කරද්දී ගොඩක් කට්ටිය ඉල්ලීමක් තිබුණා අද ඊයේ කරපු කොටසේ ඉතුරු කොටස අද කරලා දෙන්න කියලා. ඒ නිසා ඕගොල්ලන්ට අවස්ථාවක් දුන්නා ඊයේ කරපු කොටසේ ඉතුරු කොටස අද සාකච්ඡා කරන්න. එතකොට මෙතන සියලුම ළමයි ඉන්නවා මම හිතන්නේ අපේ ගෲප් වල ඔක්කොම ළමයි ටික ඉන්නවා ගෲප් වල ඉන්න ළමයි YouTube ලයිව් එකකුත් දීලා තියෙන ළමයි මේකට සම්බන්ධ වෙන්න බැරි ළමයි ඉන්නවා නම් ගැටුකාරී තත්ත්වයන් තියෙන ළමයි ඉන්නවා නම් YouTube ලයිව් එකට යන්න ලයිව් එකත් ඔයාලට නරඹන්න පුළුවන්. හැබැයි ලයිව් එකේ ප්‍රශ්න අහන්න බෑ පොඩි ගැටුමක් තියෙන නිසා Zoom में गई तो बांदे पास से दिखा रहा ये व्यक्ति कर गया मैं रुआ राइट दरबों ने आपके ओगलांट को दें खता करके ने ना वहाँ प्रधान मातृका वक्त ने दूर वेगे सह काले के ने पड़ सर दूर वेगे सह काले के ने पड़ सर अभी सारा चार कर ने ना वहाँ ये तो कुटे अभी ये दवस थुले अभी ये दवसे दूर वेगे काले कोटे से किताब ऐसे මාතෘකාවන් ටිකක් කතා කරා සමීකරණේ කතා කරා. අද අපි දුම්රිය ආශ්‍රිත ගැටලු රතවාහන ආශ්‍රිත ගැටලු බල්ල දුවනවා කූස දුවනවා මේ වගේ එක එක ජාතිය ගැටලු සියල්ලම සාකච්ඡා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝම නිබන්ධනේ නැතුනට කමක් නැහැ, නිබන්ධනේ ප්‍රින්ට් අවුට් ගන්න නැතුනට කමක් නැහැ, නිබන්ධනේ වලින් තියාගන්න, නිබන්ධනේ ඕපන් කරගෙන තියාගන්න මෙන්න ෆෝන් එකේ කමක් නැහැ. අපි වැඩේ පටන් ගමු. සූදානම් වෙන ළමයි සියලුම දෙනා හරි. ළමයි වැදගත් ප්‍රශ්න අහන්න ඔයගලන්ට අවශ්‍ය කරන ප්‍රශ්න අහන්න කිසි ප්‍රශ්නයක් නැහැ. පාඩම් මාතෘකාව ගන්නකොට තේරුණ නැත්නම් අහන්න, ඊට අමතරව මොනවා හරි අහන්න. එහෙම නැත්නම් විභාගේ දින දිනලා නැති පළාත්වල මේ මේ විභාගේ දින දිනලා නැති පළාත්වල දිනේ කවද්ද ඈ, ඒ වගේ ප්‍රශ්න අහන්න එපා ළමයි. ඒ වගේ කිසි තේරුමක් නැහැ. ඔබට කියන්න දෙන්නේ අප්‍රේල් මාසේ පළවෙනි සතිය දෙවෙනි සතිය ගැන. අප්‍රේල් මාසයෙන් ළමයි මේ වැඩසටහන ඉවරයි විභාග කතන්දරේ. ඒක නිසා ඔබගේ පළාත්වල අදාළව සූදානම් වෙන්න. තමයි අනේ සර්, අනේ කිසිම දෙයක් වැරුව ඉන්නේ අපිට පුළුවන් නේද සර්? තමයි මෙහෙමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. මේ දැන් ඊයේ ආපු ළමයින්ට ඒක හොඳටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැති, ඊයේ ආපු ළමයින්ට ඒක හොඳට තේරෙන්නේ නැති. ඊයේ පන්තිය පටන් ගන්නකොට ඔබ කොතනද හිටියේ? ඊයේ පන්ති ඉවර කරනකොට ඔබ කොතනද හිටියේ කියලා. හරි, YouTube live දෙනවා ඔයගොල්ලන්ගේ හැම group එකකටම දාලා ඇති live දෙනවා. ඒ live එකටත් අවශ්‍ය කට්ටිය යන්න. right, ළමයි පණිවිඩ දෙකක් තියෙනවා, මයික් වලට ගියාගෙන යන්න. හරිද? live කවුරු හරි කෙනෙක් දාලා නැත්නම් තමන් ඉන්න group එකට ගිහින් ඉල්ලන්න. එතකොට office එකෙන් ඔයාලට දාලා කියයි. හරිද? දැන් අපි වැඩේ පටන් ගමු. තමයි ඔයාලට පණිවිඩ දෙකක් තියෙනවා කියන්න. පළවෙනි පණිවිඩය තමයි ළමයි දැන් වැඩ නොකරන ළමයි
හරි දැන් වැඩ නොකරන ළමයින්ට ආයි වැඩ කරන්න කාලයක් නැහැ. හරිද? පළවෙනි එක මේ අවස්ථාවේදී වැඩ කරන්නේ නැතුව ළමයි කවුරු හරි ඉන්නව නම් පුතේ ඔයා විභාගෙ ෆේල් වෙන්න හදන්නේ. ඒකාන්තයෙන්ම විභාගෙ ෆේල් වෙන්න හදන්නේ. අන්තිම දවස් දෙක තුනේ ඇවිල්ලා කියන්නේ පානේ සර් අපිට අපි හරි අමාරුයි වැඩනේ. අපි කොහොම හරි ගොඩ දාන්න කියලා. තවම කල් තියෙනවනේ. දැන් 17. හරි? අපිට තවම හොද්දට කල් තියෙනවා. right අපි හොද්දටම වැඩේ plan කරලා කරන්න තමයි දැන් මේ හදන්නේ. ඊයේ උගන්නපු කෑල්ල දැකලා මම හිතන්නේ ළමයි සිය ගාණක් අද දවස් වල අපේ පන්තිත් එක්ක එකතු වෙලා විශාල ප්‍රමාණයක් එකතු වුණා අද දවස් උදේට. WhatsApp සමූහයන් සියල්ලම ඉතාම කාර්යබහුල වුණා. අද නිමවට දවසේ තමයි මමත් යම් යම් උදව් කරා අපේ ඔෆිස් එකේ ළමයින්ට. මොකද මේ ඒ තරම් කාර්යබහුල වුණා ළමයි අපිව දැක්කේ ඊයේ. එතකොට අදත් ළමයි ඒ නිසාම ළමයි අපි ඕගොල්ලන්ට මේ නොමිලේ සම්මන්ත්‍රණය දෙවෙනි අදියර කරනවා. තුන්වෙනි දවස් සහ හතරවෙනි දවස් ලබන සතියේ දින දෙකක තමයි කරන්නේ. හරිද? ලබන සතියේ දින දෙකක් කරන්නේ. හරිද? ඒකෙන්ද හැමෝටම කියනවා දරුවනේ ලොග් වෙලා ඉන්න අද දවස තුල ඕගොල්ලන්ට මේ දුර වේගයේ කාලය ආශ්‍රිතව තියෙන ගැටලු සියල්ලම निराකරණය. හරි? ඔය දුම්රිය බින්ගේවල්ලස්සෙන් යන ඒවා දුම්රිය මූණට එමුණනවා. හරිද? අනිත් එක තමයි වැරදි විදියට ඉගෙනගෙන තියෙන ගොඩක් දේවල් අද මම ඔයගොල්ලන්ගේ නිවැරදි කරන්න තමයි සූදානම් වෙන්නේ. වැරදි විදියට ඔබ ඉගෙනගෙන තියෙන ගොඩක් දේවල් අපි නිවැරදි කරන්න තමයි සූදානම් වෙන්නේ අද දවසේ. හරි? ඒ නිසා අපි යමු ළමයි සාකච්ඡා කරන්න. මට ඊයේ දවසේ සම්බන්ධ වෙච්ච නැති ළමයි ඉන්නවද කියලා පොඩ්ඩක් chat එකට දාන්න. ඊයේ දවසේ සම්බන්ධ වෙච්ච නැති ළමයි කවුරු හරි ඉන්නවද කියලා අද දවස තුල. මොකද ඊයේ ළමයි 2000ක් ලොග් වෙලා හිටියා. අදත් ඉන්නවා. ඒකේ ඉඳලා තමයි මට හොයාගන්න බෑ ඇත්තටම. right ඉන්නව නේද? හරි. ගැටලුවක් නැහැ. හරි හරි පුතේ හරි. පණිවිඩය ආවා. right. මොකද මට ඕගලන්ට ඊයේ අපි කරපු කොටස් ටිකේ මේ අපි පාඩම කරපු කොටස් ටිකේ සමරියක් right ළමයි එතකොට මේ අහගන්න ඉස්සෙල්ලම මොකක්ද මේ දුර වේගයේ කාලය ආශ්‍රිතව මම චුට්ටක් කියලා දෙන්න right තමයි වේගය කියන්නේ වේගය කියන්නේ සංකල්ප දෙකක එකතුවක් වේගය හැදින්නේ ළමයි කිසියම් දුරක් කිසියම් කාලයක් තුලදී ගමන් කිරීම හරහා හරි කිසියම් දුරක් කිසියම් කාලයක් තුලදී ගමන් කිරීම හරහා තමයි ළමයි වේගයක් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ සර් ඒ කියන්නේ දැන් අපිට නිකම්ම නිකන් කිව්වොත් එහෙම ලංකාවේ ඉඳන් ඉන්දියාවට දුර කිලෝමීටර 32යි. හරි? එහෙම කිව්වට ළමයි ඇතර වේගයක් නිර්මාණය වෙලා නැහැ. ඇතර දුරක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තව අවස්ථාවක් කියනවා කාලය මිනිත්තු 45යි. මොකවත් නැහැ. දුරක් නැහැ. මොකුත් නැහැ. කාලය මිනිත්තු 45. කාලේ මිනිත්තු 45 කියන්නේ එතරම් තමයි කිසිම සම්බන්ධයක් නෑ. එතරම් වෙලාවක් විතරයි තියෙන්නේ. කාලයක් විතරයි තියෙන්නේ. එතකොට අපිට මෙන්න මෙහෙම කිව්වොත් රත්තපුරේ ඉඳන් අනුරාධපුරයට කිලෝමීටර 250ක් තියෙනවා. අන්න ළමයි දුර හරිද? 250ක් තියෙනවා. එතකොට මම මේක මෙහෙම සරලව කියන්නම් හරිද? කිලෝමීටර 250ක් තියෙනවා. පුජ්‍යලයට මෝටර රථයකින් මේ රත්තපුරේ ඉඳන් අනුරාධපුරයට යන්න පැය 5ක් ගත වෙනවා කියලා හිතන්න කිව්වා කියලා හිතන්න. ඔන්න දැන් කියනවා මෝටර රථයක යන්න කිලෝමීටර 250ක් තියෙනවා පැය 5ක් යන්න. දැන් ළමයි අපිට පුළුවන් මෙයා ගිය වේගය හොයන්න. බලන්නකො පැය 5කටම
किलोमीटर देसी पढ़ाई नाम पैर एक कट आ पैर पहाड़ का किलोमीटर देसी पढ़ाई ना पैर एक कट लमाई मेकिंग पहन निकाई नहीं यार ना पुरवा अरे एक यानी कि ये किलोमीटर पढ़ाई ने पुते एक इंदा आप किये ना वा मैं आगे वे गया पैर एक कट किलोमीटर पढ़ा एक कट किलोमीटर पढ़ाई मेक अभी लिए नवा पैट किलोमीटर पढ़ाई किया ला मेक सम्मत भाषा में लिए कर दिए नवा पढ़ाई KMH रिनेक KMH रिनेक किया नवाई पैट किलोमीटर किया ना वचने अर्थ है सम्मत गणित भाषा में लिया राइट සම්මත ගණිත භාෂාවෙන් කේම් මිශ්‍රණය කියන්නේ ඔන්නෝ දැන් ළමයි ඕගොල්ලන්ට මේ වගේ දෙයක් කියලා දෙනකොට හරිද මේ වගේ දෙයක් කියලා දෙනකොට ළමයි අපි ඊයේ ආපු නැති ළමයින්ට මේ පොඩි හැඳින්වීමක් කරගෙන යන්නේ මොකද ඊයේ ආපු ළමයින්ට තමයි මේක සවිස්තරාත්මකව අපි සාකච්ඡා කරන්න රයිට් පොඩි දෙයක් කියන්න දින ඕගොල්ලන්ට Zoom එකට ඉන්න බැරි ළමයි ඉන්නවා නම් YouTube එකට යන්න පුතේ link එක දාලා ඉතින් YouTube link එක හරිද YouTube live එකට යන්න ළමයි කරුණා කරලා මොකද දැන් ඔබ මෙතන සම්පූර්ණයෙන් පිරලා ඉන්න අවස්ථාවකදී හරිද මේ දැන් ඔයා මෙතන ඉන්නවනේ මම ඔයගොල්ලන්ට කියනවායි මෙතන ඉන්න එපා මේ පන්ති බලන්න ආපු ළමයි ඉන්න එපා හරිද සර්ට ගණන් පුළුවන්ද කියලා බලන්න ආපු එහෙම ඉන්න එපා කවුරුත් ළමයි ඒකට කරුණා කරලා හැරලා යන්න සර්ලා ගණන් හදනවා සර් ගණන් හදනවා හරිද මොකද ඔබ ඉඳලා විනාඩි 10කින් ලොග් අවුට් වෙලා යනකොට ඇත්තටම පැය දෙකම ඉන්න බලාගෙන ආපු ළමයි එක දින අවස්ථාවක් නැති වෙනවා එයා ඊට පස්සේ ලෙෆ්ට් වෙලා ගියාට පස්සේ ළමයි එයා ලොග් වෙන බලනවා ලොග් වෙන විදියක් නැහැ ඊට පස්සේ එයා ඉවත් වෙලා යනවා ඒ ළමයා ඇත්තටම ඉගෙන ගන්න විදිහට ළමයි අවස්ථාවක් නැති වෙනවා හරි මොකද ඊයේ දරුන් දියුතු ළමයි ඊයේ ළමයි ගොඩක් ඒ කියන්නේ ඊයේ හවුස් ෆුල් වුණා අපේ පන්තිය අදත් එහෙමම වෙලා තියෙනවා හරිද YouTube එකේ නම් හොඳට ඉඳලා YouTube එකේ unlimited එක තියෙනවා ඒක ද කරුණා කරලා මේ ඕගොල්ලෝ ඒ යන ළමයි දැන්ම යන්න යන ළමයි දැන්ම යන්න හරිද මේ මොකද ඉන්න ළමයින්ට උඩට ඉගෙන ගන්න පහසුයි රයිට් මොකද මෙහෙම එහෙම කියන ළමයි දැන් මේ තරහක් නෙමෙයි පුතේ කියන්නේ හරි රයිට් අපි යන්නේ ඩේට එතකොට වෙන මේ දැන් මම ළමයි මේ දුර යන්න ගියපු කාලය එකට එකතු කරලා මොකක් හරි සම්බන්ධයක් හදලා ළමයි මේකේ වේගය හෙව්වා වේගය හොයලා සරල සමීකරණයක් තියනවා හරිද මේ බලන්න වේගය හොයන්න සමීකරණයක් තියනවා ළමයි මේ ගමන් කළ දුර බෙදනවා ඊට ගිය කාලය හරි දැන් බලමු ළමයි මේකේ ගාන අපි ඔය විදිහට හදලා ගමන් කළ දුර කීයද ගමන් කළ දුර මේ කිලෝමීටර 250යි ඒකට ගිය කාලය පැය 5යි 1යි 5යි 50යි 50යි KMH විනේක මේ ඊ අපි ගණන් හදමු ඉතින් තමයි ළමයි මේ විදිහට ටග් ගාලා ඔබ කතා කරගෙන යන්නේ ඔයාට හරිද මේ විදිහට කතා කරගෙන යන්නේ ඊයේ අද මේ දෙවන දවසේ නිසා තමයි මේ විදිහට සාකච්ඡා කරගෙන යන්නේ රයිට් ළමයි එහෙනම් මම ඔයත් එක්ක යනවා දැන් කතා කරමින් ළමයි ඔයගොල්ලෝ කඩදාසියක් අරගෙන නිබන්ධනේ නැති ළමයි කඩදාසියක් මේව නෝට්ෆයි කරගන්න නෝට් කරගන්න හරිද නැත්තම් අපරාධය ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ විලාව දැන් තමයි මම ලියා ගන්නවා වේග සමීකරණය දැන් මම ලියා ගන්නවා වේග සමීකරණයේ වේගය සමානයි දුර බෙදීම කාලය කියලා right අනිවාර්යෙන් ගණන් දෙකක්වත් එනවා මේකෙන් විභාගෙට ඒකෙන්ද හැමෝටම කියන්න දෙන්නේ බය නැතුව මේ ගණන් අල්ලන්න බය නැතුව ගණන් හදන්න හරිද මොකද අපේ ළමයි පන්ති වලට ගිහිල්ලා අපේ ළමයි විභාගෙට ගිහිල්ලා IQ 50න් 49 ගහනවා දකුණු බලාදී කොල්ලෙක් ගියාම 50න් 49 ගහලා කොහොමද වගේ 50න් 49 මට ඒකේ ෂුවර් වෙනවා හරි එතකොට ළමයි ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මෙහි වැඩදික් කරලා දෙන්නම් ඕගොල්ලන්ට වැඩදික් කරගන්න කියලා තියෙනවා දැන් බලන්න මේ ළමයි දුර මේ සංකල්පය මම ව්‍යුත්පන්න කරන ටග් ගහලා හරිද මේ දුර අපිට දක්වන්න පුළුවන් ළමයි කිලෝමීටර් වලින් කිලෝමීටර් වලින් දක්වන්න පුළුවන් ඒ වගේම අවශ්‍ය අවස්ථාවන්දී මේ දුර
අපිට දක්වන්න පුළුවන් මීටර වලින් මොනවද දක්වන්න පුළුවන් අපිට කිලෝමීටර වලින් දක්වන්න පුළුවන් ඒ වගේම අපිට කොහොමද දක්වන්න පුළුවන් මීටර වලින් අපිට දක්වන්න පුළුවන් හරි කිලෝමීටර වලින් දක්වන්න පුළුවන් මීටර වලින් දක්වන්න පුළුවන් රයිට් එතකොට ළමයි අපිට මේ කාලය දක්වන්න පුළුවන් ළමයි පැය වලින් සහ මිනිත්තු කියන ආකාර දෙකෙන්ම පැය වලින් දක්වන්න පුළුවන් මිනිත්තු කියන ආකාරයට අපිට දක්වන්න පුළුවන් හරි පැය වලින් දක්වන්නත් පුළුවන් මිනිත්තු වලින් අපිට දක්වන්න පුළුවන් රයිට් එතකොට ළමයි දැන් අහගන්න කතාව හරි අහගන්න කතාව මේ පැය එක හරිද මේ පැය එක ළමයි පැය කියන මාන මිම්මත් එක ළමයි යන්නේ කිලෝමීටර් හරිද මිනිත්තු කියන මිම්මත් එක යන ළමයි මීටර් හරි සෝරි මීටර් දෙන්න සමාන තප්පර ළමයි මම විස්තර කරනවා තප්පර තප්පර එතකොට මෙහෙමයි මේ කිලෝමීටර් දෙනවා ළමයි දුර වෙලාව දෙන්න ඕනි පැය වලින් මීටර් දෙනවා නම් දුර වෙලාව දෙන්න ඕනි තප්පර වලින් නැත්නම් අපිට ගාන හදන්න බෑ හරි අපිට ගාන හදන්න බෑ එතකොට මේ අවස්ථාවේදී ළමයි මේ අවස්ථාවේ දරුවනේ මෙතන හැදෙන්නේ මෙතන වේගය හැදෙන ළමයි මේ දෙකේ එකතුවෙන් හැදෙන්නේ පැයට කිලෝමීටර් කියලා හැදෙන්නේ පැයට කිලෝමීටර් km/h මීටර් හරිද මෙතන හැදෙන ළමයි තත්පරයට මීටර m/s මීටර් ළමයි මේ අහන්නකො මේක ඇත්තට අමාරු දෙයක් නෙමෙයි දැන් අපිට කිව්වොත් එම පැයට කිලෝමීටර් 5යි කියලා සිංහලෙන් ගණන් සිංහල තේරුම ගන්න පැයට කිලෝමීටර් 5යි කියන්නේ පැයට ගමන් කරන්නේ කිලෝමීටර් 5යි පැයට කිලෝමීටර් 25යි කියන වේගයක් දුන්නොත් පැයකට යන්නේ කිලෝමීටර් 25යි පැයට කිලෝමීටර් 40යි කියලා වේගයක් දුන්නොත් පැයකට යන්නේ කිලෝමීටර් 40යි පැය භාගයට එන යන්නේ 20යි පැය කාලකට 10යි තේරුණාද කියලා කොහොම ළමයි ඔළුවෙත් ගණන් හදා ගන්න පුළුවන් කියන්නේ මෙතන තියෙන්නේ මොකද්ද තත්පරයට මීටර් ඒ කියන්නේ තත්පර එකකට මීටර් කීයක් යනවද කියන්නේ තත්පර එකකට මීටර් කීයක් යනවද කියන්නේ තත්පරයට මීටර් 10 කියන්නේ පුතේ එක තත්පරයකදී මීටර් 10ක් ගමන් කරනවා තත්පරයට මීටර් 5යි කියන්නේ ළමයි එක තත්පරයකදී මීටර් 5ක් ගමන් කරනවා තත්පරයට මීටර් 50යි කියන්නේ අධික වේගයක් එක තප්පරයකදී මීටර් 50ක් ගමන් කරනවා තප්පර දෙකකදී මීටර් 100ක් ගමන් කරනවා ඔන්නෝමයි ළමයි මේ වේගයන් දෙක හැදෙන්නේ සමහරක් වෙලාවට අපිට සිද්ධ වෙනවා මම ඊයේ කරපු ටික ළමයි විනාඩි මේ ඔක්කොම ගන්න දෙන්නේ ඊයේ රයිට් නැත්නම් ඊයේ ළමයින්ටත් බෝරින් වෙනවා අපි කරපු වැඩේ වැඩක් නැති වෙනවා ළමයි එකම ගන්න ගන්න කියලා දවසෙ නේද ආ සමහරක් වෙලාවට අපිට හරි සමහරක් වෙලාවට අපිට වේගය දීලා පැයට කිලෝමීටර් වලින් දුර දෙනවා ළමයි මීටර් වලින් සමහරක් වෙලාවට අපිට දුර කිලෝමීටර් වලින් දීලා වේගය දෙනවා තත්පරයට මීටර් වලින් එහෙම ගණන් හදන්න බෑ එහෙම ගණන් හදන්න බෑ එහෙම ගණන් හදන්න බෑ කියන්නේ ගණන් අතාරින්න බෑ සර් කියන්නේ නෑ නෑ ගණන් අතාරින්න කියන්නේ මේ මම කියන්නේ එහෙම ගණන් හදන්න බෑ හරි එතකොට මොකක්ද සර් අපිට කරන්න පුළුවන් ඉන්න කියලා දෙන මොකද කරන්න පුළුවන් කියලා. හරි? අපිට ළමයි කරන්න පුළුවන් වැඩක් තියෙනවා. ඒ තමයි ළමයි ඒ තමයි අපිට ළමයි යම් අවස්ථාවකදී පැයට කිලෝමීටර් කියන ආකාරය තත්පරයට මීටර් වලට හරව ගන්න පුළුවන්. මොකද පුළුවා? පැයට කිලෝමීටර් තත්පරයට මීටර් වලට හරව ගන්න පුළුවන්. ඒකේ අනෙක් පැත්ත තත්පරයට මීටර් පැයට කිලෝමීටර් වලට හරව ගන්න පුළුවන්. නැවත කියන්නම් ඔයාට
අපිට ළමයි යම් අවස්ථාවකදී පැයට කිලෝමීටර් කියන එක තත්පරයට මීටර් වලට අරව ගන්න පුළුවන්. ඒක අනිත් පැත්ත තත්පරයට මීටර් කියන එක අපිට මොනවා කරන්න පුළුවන්ද පැයට කිලෝමීටර් වලට අරව ගන්නත් පුළුවන්. මේ කොහොමද කරන්නේ? දරුවනේ පොතනාගේ නිබන්ධනය තුන ඒකක පරිවර්තනය කියලා එතන දාගන්න නැත්නම් ඔයාලගේ කොලයක් අතේ තියෙන නිබන්ධනය නැත්නම් ලියාගන්න. පැයට කිලෝමීටර් තත්පරයට මීටර් කරන්නේ කොහොමද? පැයට කිලෝමීටර් ළමයි තත්පරයට මීටර් කරනකොට මේ පැයට කිලෝමීටර් කියන ඉලක්කම ළමයි පහෙන් ගුණ කරලා 18කින් බෙදනවා. හරි, උදාහරණයක් කිව්වොත් එහෙම පැයට කිලෝමීටර් 90 තත්පරයට මීටර් වලින් දක්වන්න කියලා අපිට මොකද කරන්න දෙන්නේ? 90 ගුණ කිරීම 5 බෙදීම 18. මෙතනට 1යි, මෙතනට 5යි, පස්සට 5 25යි. ඒ කියන්නේ තත්පරයට මීටර් 25යි. ms මේ kmh පැයට කිලෝමීටර් 90 තත්පරයට මීටර් 25. අපිට කිව්වොත් තමයි තත්පරයට මීටර් කියන එක පැයට කිලෝමීටර් කරන්න කියලා මොකද කරන්න වෙන්නේ? මේක යන්නේ පැත්තේ කියන්නේ එදෙන ඉලක්කම 18 ගුණ කරලා පහින් බෙදලා. හරි, ඒ කියන්නේ අපි අමාවස්ථාදී ගොත් එහෙම තත්පරයට මීටර් 25. හරි, 25 වුණා අපි 50 දාගමු. තත්පරයට මීටර් 50 පැයට කිලෝමීටර් කරන්න කියලා අපි මොකක්ද කරන්න තියෙන්නේ? 50 ගුණ කරනවා 18 බෙදනවා 5. දැන් 1යි, එතනට 10යි, 10 වරක් 5 180යි. කියන්නේ තප්පරේ මීටර 50යි, කියන්නේ පැයට කිලෝමීටර 180යි. කවුරුවත් බය වෙන්න එපා ළමයි ගණන් වලට. හරිද? කවුරුවත් බය වෙන්න එපා ගණන් වලට. IQ වලට බය නැති කරගන්න ඉස්සෙල්ලම මේ කියන දේවල් ටික ඔළුවට දාගෙන කඩදාසියකට දාගන්න. ඉතුරු ටික මම බලලා දෙන්නම් ඔයාලට. ඉතුරු ටික මම කරලා දෙන්නම්. හරි? මේ ටික බලාගෙන කරන්න. ඉතුරු ටික මම කරලා දෙන්නම්. රයිට්? ඔන්න අපි දැන් ළමයි අපි මොකද කරේ? අපි ඉස්සෙල්ලම වේගය නිර්වචනය කරගත්තා. වේග සමීකරණය හදාගත්තා. වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. වේග සමීකරණය හදාගත්තා අපි. වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. ඊට පස්සේ වේගය දෙන්න වේගය හදනකොට ළමයි දෙන්න පුළුවන් දුරවල් දෙක දෙන්න පුළුවන් ආකාර දෙක හොයාගත්තා. කිලෝමීටර් සහ මීටර් කියලා. ඒකට කාලය දෙන්න පුළුවන් ආකාර දෙකත් අපි හොයාගත්තා. පැය සහ තප්පර කියලා. මේ දෙක කපල් කරලා අපි ගත්තා පැයට කිලෝමීටර කියන වේගය. මේ දෙක කපල් කරලා අපි ගත්තා තප්පරයට මීටර් කියන වේගය. සියම අවස්ථාවේදී මම කිව්වා ඔයගලන්ට මේ පැයට කිලෝමීටර් කියලා දුන්නාට පස්සේ ගණන් හදනකොට අපිට තප්පරයට මීටර් බවට පරිවර්තනය කර ගන්න වෙනවා. එතකොට අපි කරන්න වෙන්නේ මේක 5 ගුණ කළා 18 බෙදෙන එක ගණන් හදලා පෙන්නුවා. තමරක් කරන තප්පරයට මීටර් පැය කිලෝමීටර් කරන්න වෙයි. එතකොට අපිට මේ තප්පරයට මීටර් ටික 18 ඉඳලා කළා 5 බෙදන්න ඕනේ ගණන් හදලා පෙන්නුවා. ඔන්න ඔය ටික කරා ළමයි විනාඩි දෙකක් දෙන්න. ඊයේ එන වැලිච්ච ළමයින්ට හරේ, ඊයේ පැහැදිලි වෙච්ච ළමයින්ට හරේ මේ බෝඩ් එකේ දී ටික ඔයගලට තේරෙන භාෂාවෙන් නිබන්ධනය ලියා ගන්න. විනාඩි දෙකක් දෙන්න, වැඩි දෙන්න බෑ.
right අපි එනවා මරජුට්ටක් කියන්නම ඊ අපි ගණන් හදලා ඉවර කරපු තැන ඔයා කියන කරගෙන යන්නේ මට chat එකට දැම්ම නම් තමයි ලේසි ඔනේ අපි අපි ළමයි කරන්න තියෙන්නේ අපිට 6 වෙනි ප්‍රශ්න දෙනවා නේද? right හරි අපි 6 වෙනි ප්‍රශ්න කරමු. දැන් ළමයි ඔයගොල්ලෝ මේ දුම්රිය ගණන් වලට හරිද? දුම්රිය ගණන් වලට එතනින් ගියාම මේ මේ ගණන් වලට ඉස්සෙල්ලාම බය වෙන්න එපා ළමයි. මම ඇත්තටම පොඩ්ඩක් තපරයක් කතා කරන්නම් මොකද මේ හැමදාම අපිව හම්බෙන්නේ නැහැ අපේ පන්ති ළමයි අපිට හැමදාම හම්බෙන්න නම් ඕගොල්ලන් අපිට හැමදාම හම්බෙන්නේ නැහැ හරිද විනාඩිය කතා කරන්න ගත්තද ළමයි මේ IQ වලට බය වෙන්න එපා බය වෙන්න එපා කියන එකේ තේරුම ළමයි ආපෝ එහෙනම් IQ අවුලක් නැහැ විභාගෙම ගිහිල්ලා මම වැඩේ බලා ගන්නක් ඒක නෙමෙයි ළමයි හරිද IQ කියන දෙයට ඔබ මානසිකව ඔයාව යට කරන්න දෙන්න එපා අපි මොකද කරන්න ඕනේ අපි සබ්ජෙක්ට් එක අපි යට කරගෙන තියාගන්න මම හැමදාම මගේ විභාගවලදී මම හැමදාම මේ තමයි කරන්නේ හරිද අප කරන්න තියෙන ළමයි කියන්නේ සබ්ජෙක්ට් එකට ළමයි අපි යට වෙන්න නරකයි අපි සබ්ජෙක්ට් එක යට කරන් ඉන්නවා ඒ කොහොමද කරන්නේ ඒ කරන්නේ ළමයි අපි සබ්ජෙක්ට් එකේ වැඩෙක් වෙන්න අපි ගණන් ටික හදලා අපිට තේරෙන්න ඕනේ රයිට් මේමයි දුර වේගයේ කාලය ආශ්‍රිතව ගණන් 20ක් හදුවා නම් ආයෙත් ඉතින් එහාට එන්න කරන්නේ නැහැ ළමයි. හරිද? ප්‍රතිශත ආශ්‍රිතව ගණන් 20ක් හදුවා නම් ඉතින් එහාට ආයෙත් එන්න කරන්නේ නැහැ. කුලක වල වෙන් රූප සටහන් එක්ක ළමයි ගණන් 20ක් හදුවා නම් ඉතින් එහාට එන්න කියන්නේ නැහැ. දැන් ඔයාට ළමයි අපි හිතලා ඊයේ කිව්වේ නේද? ආ ඒ කියන්නේ IQ වල ළමයි ඇහෙන්න පුළුවන් IQ වල ඇහෙන්න පුළුවන් ළමයි areas කියලා අපි ඒ කිව්වේ areas 30යි නේ ඒ 30න් ළමයි 30න් 1 2 3 4 කරගෙන එනකොට ඔයාට දැන් වැටහෙනවා right මෙන්න මම මේ area එක cover කරගත්තා මම මේ cover කරගත්තා ඔය විදියට ළමයි areas ටික ඔක්කොම cover කරාට පස්සේ ඔයාට නිකම්ම දැනනවා දැන් නම් මට IQ පුළුවන් කියලා. ඔයාට මේ පැතිම දැනෙන්න පටන් ගන්නවා. අර good vibes කරපල වල ළමයි ටිකක් දුර ඉමින් ඉමින් වැටි ගිහිල්ලා එක වෙලාවකදී තේරෙන්නේ දැන් නම් මට පැදගෙන යන්න පුළුවන් කියලා පැදගෙන යන්නේ අන්නේ වගේ තමයි ළමයි සබ්ජෙක්ට් එක. ඒ නිසා ඕගොල්ලන්ට කියන්නේ ළමයි ඉස්සෙල්ලම IQ වලට බය නැති කරගන්න. මොකද IQ ගන්න ගුරුවරු ඔක්කොම කරන්නේ ඉස්සෙල්ලම ළමයිට IQ වලට පුළුවන් තරම් බය ඇති කරන්නේ. එතකොට මේ කට්ටියක පන්ති වලට වැඩි වෙලින් ළමයි ගන්න පුළුවන්. මමත් ළමයි ටියුෂන් කරනවා. මම මේ IQ වලට පන්ති කරනවා. හරි? අද තමයි මේ IQ මගේ මුදල් දෙමළ පන්ති ළමයි ටිකත් මේකටම දාගෙන තමයි අද මේ පන්ති අපි කරන්නේ. හරිද? හෙටින්නම් නොමිලේ කරන්නේ නැහැ. හෙටින්නම් අවශ්‍ය ළමයි පන්තිල සහභාගී වෙන්න පුළුවන්. රයිට්? හැබැයි මම ළමයි හැම වෙලෙම ගාලේ ළමයින්ට IQ වල තියෙන බය නැති කරන්නේ. නැති කරලා තමයි ගණන් හදන්න දෙන්නේ. එහෙම නැතුව සබ්ජෙක්ට් එකට බය කරවලා සල්ලි අම්බ කරගන්න ජාතිය කරන්න මේ ළමයි මම. රයිට්? අපි යන ළමයි වැඩේට. පස්සෙනි ගාන දෙන්නේ අපිට සාදන්න. පස්සෙනි ගාන මේකෙන් පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ධාවනය කරන දුම්රියකට මීටර් 100ක් දිගදී පාලමක් පසු කර යෑමට තප්පර 18ක් ගත වේ නම් තප්පර 18ක් ගත වේ නම් එම දුම්රියේ දිග ගණනය කරන්න right දැන් අපි ගාන ලියාගෙන තමයි චුට්ටක් වාර තීරණ විදියට දුම්රියක් තියනවා ළමයි මේක වේගය දරුවනේ පැයට කිලෝමීටර් 60යි KMH ඍණයක මෙන්න දුම්රිය 5 කිලෝමීටර් 60 වේගයෙන් තමයි මෙයා යන්නේ.
මේකෙ දිග ළමයි මේ දුම්රියේ දිග මීටර් 100යි. දුම්රියේ දිග මීටර් 100යි. මෙයා යනවලු පාලමක්. මෙන්න දිනවා පාලම මේ පාලමකින් යනවලු. මෙන්න පාලම හරි පාලමෙන් යනවා. හරි පාලමෙන් යන්න ළමයි පසුකර යෑමට තප්පර 18ක් ගත වෙනවා. හරි තප්පර 18ක් ගත වෙනවා. දැන් ළමයි මේ ගාන හදන්නේ කොහොමද දන්නවද? අපි හොයාගන්න ඕනි ළමයි තත්පර 18කට මේ දුම්රිය කොච්චර ප්‍රමාණයක් ඉදිරියට යනවද කියලා. තත්පර 18කදී මේ දුම්රිය කොච්චර ප්‍රමාණයක් ඉදිරියට යනවද කියලා. ආ සෝරි ළමයි. හරි. හරියට ගමන් නැහැ අපුණ ඉන්න. පාරමේ දිග මීටර් 100යි මම පොඩ්ඩක් ගානේ. ආ රයිට්. දැන් හරිනේ. රයිට්. පාරමේ දිග මීටර් 100යි. පැයට කිලෝමීටර් 60 කින් ධාවනය වෙන දුම්රියකට මීටර් 100 දිගට පාරක් පසු කරලා තප්පර රයිට්. දැන් ළමයි මොකද බලන්න? අපි බලනවා ළමයි මේ පැයට කිලෝමීටර් 60 කදී තප්පර 18ක් කියන්නේ කොච්චර දුරක් ගමන් කරන්න පුළුවන් ප්‍රමාණයක්ද කියලා. ඒක හදන්නේ කොහොමද දන්නවද? ඉස්සෙල්ලම තමයි මේ දැන් පැයට කිලෝමීටර් 60 නේ වේගය දීලා තින්නේ. තප්පරෙන් ළමයි කාර්යය දීලා තින්නේ. මේ දෙකෙන් ගාන හදා ගන්න බෑනේ. ඒකෙන් තමයි මම ඉස්සෙල්ලම මේ පැයට කිලෝමීටර් කියන එක 5න් ගුණ කරලා 18න් බෙදලා හදා ගන්නවා මොකද්ද? හදා ගන්නවා ළමයි තප්පරේට මීටර් කීයද කියන එක. හැබැයි මේ ගාන හොඳට බලන්න 65 ගුණ කරලා 18 බෙදපු ගමන් දශම සංඛ්‍යාවක් කියනවා. මම මොකද කරන්නේ? මම කපටි වෙනවා. මම මේ ගාන මෙතනින් සුළු කරන්න යන්නේ නැහැ. ඇයි සරේ ඉන්නකම මම වාඩි කියලා දෙන්නන්නේ. රයිට්. දැන් ළමයි මේ ප්‍රකාශනයේ මොකද එන්නේ? තප්පරයට මීටර් දෙන්නේ. තප්පරයට මීටර් කීයක් ඉදිරියට යනවද කියලා නේද? තත්පර කීයක්ද තියෙන්නේ? තත්පර 18යි. එහෙනම් මේ තප්පරයට මීටර් එන ප්‍රමාණය අපි දන්නේ නැහැ තාම. මේ ප්‍රමාණය ළමයි තත්පර 18ෙන් ගුණ කරාම තත්පර 18කදී දුම්රිය කිය දිග එනවනේ දුර එනවනේ. දැන් අපි හදලා බලමු. මේ 18ට කැපෙනවා 60වරක් පහ 300යි. ඔන්න ළමයි මීටර් 300ක් තත්පර 18කදී මේ දුම්රිය ගිහිල්ලා තියෙනවා. හරිද? මේ දුම්රිය ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතනින් මූණ ඇතුළට දාලා මේක ඇතුළෙන් ගිහිල්ලා මූණ එළියට ගිහිල්ලා පස්ස මෙතෙන් පෙරකල් ළමයි මීටර් 300ක්. ඒ කියන්නේ දරුවනේ මම අර ඉඳන් ඥානවත් දිවට පෙන්නවා මෙන්න මේ දිග මීටර් 300යි. කෝච්චියයි පාලමයි දෙකේම දිග එකතුව මීටර් කීයද? 300යි. දැන් අපි දන්නවා පාලමේ දිග මීටර් 100යි. එහෙනම් අපි මේකෙන් අඩු කරනවා ළමයි පාලමේ දිග. එතකොට එනවා මීටර් 200යි කියලා. මේ මොකද්ද? මේ එන්නේ දුම්රිය දිග. කොච්චර සරලයිද බලන්න බලමන්. කොච්චර සරලයිද බලන්නකෝ. ඈ මේ විදියටම තමයි මේක ළමයි ඇහුවොත් අහන්න විභාගෙ මෙච්චරයි. එක්කෝ මේකේ වේගයයි මේකේ දුරයි දිලා මේකේ දිග හොයන්න කියලා. එහෙම නැත්නම් මේකේ දිගයි කාලෙක විදියට දුම්රියේ වේගය හොයන්න කියලා. ඔය සමීකරණය ඇතුලේ එකක් උක්ත කරගන්න තමයි හැම වෙලේම තියෙන්නේ. අපි ඊළඟ ගානට යනවා. ඊළඟ ගානට ඊළඟ ගානට යන දරුවනේ බලන්න. රයිට්. ඊළඟ ගානට දැන් බලමු මොකද වෙන්නේ කියලා. මේ බලන්න දෙවෙනි ගානට අපි යනවා. දැන් හයවෙනි ගානට යනවා. හයවෙනි ගානට යනවා. රයිට්. බලමු අපි 6 වෙනි ගාන හදලා මොකද්ද මේ කියන්නේ. මීටර් 100ක් දිගද දුම්රියක්. දුම්රියේ දිග මීටර 100යි. දුම්රියේ දිග 100යි. ප්ලැට්ෆෝම් එකක් චැනල් ළමයි පහු කරගෙන මීටර් 150ක
ප්ලට්ෆෝම් එකක් පහු කරගෙන යනකොට මීටර 150ක. හරිද? මේක පහු කරගෙන යන ළමයි. දැන් බලන්න මෙතන 100යි. මෙතන 150යි සම්පූර්ණ දිග මීටර 250යි. හරිද? මේක සම්පූර්ණයෙන් පහු කරගෙන යන ළමයි කොච්චර වෙලාවක් ගන්න ඕනද? තත්පර 10ක් ගන්න ඕන. තත්පර 10ක් ගන්න. හරිද? එහෙනම් මෙම දුම්රියේ වේගය ගණනය කරන්න. ඔය ගාන ගොඩක් ලේසියිනේ. හරිද? ඔය ගාන ළමයි අපි ගාන සංශෝධනය කරගමු පොඩ්ඩක්. මෙම දුම්රියේ වේගය පැයට කිලෝමීටර වලින් දක්වන්න කියලා දාන්න ඔතන. මෙම දුම්රියේ වේගය පැයට කිලෝමීටර වලින් දක්වන්න කියලා දාගන්න. රයිට් දැන් මෙහෙමයි ගානෙන්නේ. මීටර් 100ක් දිගට දුම්රිය කරන මීටර් 150ක් දිගට පදින වේදිකාවක් පසු කරගෙන යෑමට තත්පර 10ක් ගත වෙයි. නම් එම දුම්රියේ වේගය පැයට කිලෝමීටර වලින් දක්වන්න. රයිට් දැන් ළමයි අපි ගන්නවා ළමයි වේග සමීකරණය. වේගය සමානයි වේගය සමානයි දුර බෙදීම කාලය. පුතේ දුර කීයද? මීටර් 250යි. කාලය කීයද? තත්පර 10යි. එහෙනම් ළමයි අපලෙනවා 25යි ms ඍණයක කියලා. ඒ කියන්නේ මොකද්ද? පැයට කිලෝමීටර් 25ක් සමානයි තත්පරයට මීටර් 25යි. තප්පරේන මීටර් 25ක් වුණා නම් ළමයි ගානහලා තින්නේ මොකද්ද? පැයට කිලෝමීටර් වලින්නේ. ආ තප්පරේන මීටර් පැයට කිලෝමීටර් ගාන ළමයි 18 ගුණ කරලා 5න් බෙදන්න ඕනේ. 5ට 1යි 5ට 5යි 8වරක් 5 4ක් විතරයි 5වරක් 1 5යි 4යි යාම යනවා. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 90යි. දුම්රියේ වේගය පැයට කිලෝමීටර් 90යි. right හත්වෙනි ගානේ ස්වභාවය වෙනස්. හරි මම ඉතාලම ඕනෑමකින් ඉල්ලා සිටිනවා දැන් තමයි හොඳම ගණන් හරියට යන්නේ. එක්කෙනෙක්වත් අයින් වෙන්න එපා. තව පැයක් ඉඳලා අයින් වෙන්න මට ඔයා හිතියක් කෙනෙක්වත් එක ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ඔබ මගේ පන්ති ඒ කියන්නේ මගේ පන්ති නෙමෙයි ඔබ මගේ මේ සෙෂන් එකේ ඉන්න එකේ වැදගත්ම හරියන්නේ මෙන්න මෙතනින් එහාට නම් පන්ති ගැන අහලා තියෙනව නේද? ළමයි මම ඔව් උපකාරක පන්ති කරනවා. ඔයාලට ටීචර්ස්ලාට ටීචින් ක්ලාසස් කරනවා. මම මේ අපි ගණන් ටිකක් හදලා මම පන්ති ගැන විස්තර කියන්නම්. මොකද මේ අද අපේ වැඩේ පළවෙනි වරමුණ මේ දුරවේගයේ කාලය ගණන් ටික හදලා ඉවර කරගන්න එක. right ඊට පස්සේ මම කියන්නම් ඔයාලට පන්තිය කොහොමද පැවැත්වෙන්නේ කියලා. right ළමයි ඔහොම මෙයාලම එහා පැත්ත පිටුවට හත්තරි ගාන තියෙන හත්තරි ගාන ඉගෙන මම හදනවා. ළමයි තියෙනවා සාපේක්ෂ ප්‍රවේගය කියලා. සාපේක්ෂ ප්‍රවේගය කියලා ඔයගලන්ට ඇවිල්ලා තියෙනවා සාපේක්ෂ ප්‍රවේගය කියලා මේ මාතෘකාවක් තියෙනවා. හරිද? සාපේක්ෂ ප්‍රවේගය. බය වෙන්න එපා ගණන් වලට, ඉලක්කම් වලට, අකුරු වලට, වචන වලට. ඒක වෙන්නේ මෙහිමයි. අපි හිතමු ළමයි වස්තුන් දෙකක්. වස්තුන් දෙකක්. දැන් ළමයි අපි මෙච්චර ලෑහුවේ එක වස්තුවයිනේ. ඈ දුම්රියක්, බල්ලෙක්, මිනිස්සෙක්, බයිසිකලයක්, වාහනයක්, බස් එකක්, ලොරියක්. දැන් එහෙම නෙමෙයි. දැන් අපි ගන්න ළමයි කිසියම් වස්තුන් දෙකක්. මේ වස්තුන් දෙක ළමයි චලනය වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ළමයි එකම දිශාවකට චලනය වීමක්. වස්තුන් දෙක මොකද වෙන්න පුළුවා? එකම දිශාවකට චලනය වීමක් සිද්ධ වෙන්න පුළුවා. එහෙනම් අනිත් පැත්ත මොකද වෙන්න පුළුවන්? එකම දිශාවට නෙමෙයි ප්‍රතිවිරුද්ධ, ඒ කියන්නේ විරුද්ධ දිශාවන් වලට. ඒ කියන්නේ ළමයි
මෙන්න මේ විදිහ තමයි එක්ක දෙපැත්තට ප්‍රතිවිරුද්ධ දිශා ආන්දෝලනය. එහෙම නැත්නම් ළමයි මේ පැත්ත ඒ ප්‍රතිවිරුද්ධ දිශා ආන්දෝලනයට පුතේ වස්තුන් චලනය වෙන්න පුළුවන් ආකාර දෙකයි එක්ක එකම දිශාවට චලනය වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වෙනවා. එක මුහුණට මුහුණ එනවා නැත්නම් පස්සෙන් පස්සට ඈතට යනවා. හරි? right හරිද? එතකොට පන්ති ගැන විස්තර කියන්නම්. මම මේ ගණන් ටික පොඩ්ඩක් අපි හදලා පන්ති වල විස්තර කියපුවා. right? මොකද අපි ගණන් හදන්න යාවේ. දැන් ළමයි මෙන්න මේ වගේ අපිට ගණන් වලදී දෙනවා කෝච්චි දෙකක් මුහුණට මුහුණ එනවා. කෝච්චි දෙකක් ඈතින් ඈතට යනවා. කෝච්චියක් යනවා බයිසිකල් එකක් පැදගෙන යනවා මිනිස්සෙක්. බල්ලෙක් දුවගෙන යනවා බයිසිකල් එකක් පැදගෙන යනවා. බස් එකක් කවුන්ට් දෙයක ඉඳන් මුහුණට මුහුණ එනවා. මෙන්න මේ වගේ ගණන් දෙනකොට තමයි සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ. සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ ළමයි එකම අවස්ථාවකදී වස්තුන් දෙකක් එකම දිශාවට හෝ ප්‍රතිවිරුද්ධ දිශාවකට චලනය වීමක්. ලියන්න උතර සාපේක්ෂ ප්‍රවේගය කියන එක ඔක අහන්නේ නැහැ විභාගෙට. සාපේක්ෂ ප්‍රවේගය යන කොටත් දිගලා විභාගෙට අහන්නේ නැහැ. ඒකද ලියන්න මෙන්න මෙහෙම යම් අවස්ථාවකදී යම් අවස්ථාවකදී වස්තුන් දෙකක් වස්තුන් දෙකක් එකම දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට එකම දිශාවට හෝ ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට ගමන් කරයි නම් එක් වස්තුවකට සාපේක්ෂව අනෙක් වස්තුවේ සාපේක්ෂ ප්‍රවේගයෙන් සාපේක්ෂ ප්‍රවේගය ගණනය කළ යුතුය. සාපේක්ෂ ප්‍රවේගය ගණනය කළ යුතුය. සාපේක්ෂ ප්‍රවේගය ආකාර දෙකකි. සාපේක්ෂ ප්‍රවේගය ආකාර දෙකකි. පළවෙනි ආකාරය දෙවෙනි ආකාරය. පළවෙනි ආකාරය වස්තුන් දෙකම එකම දිශාවකට චලනය වීම. පළවෙනි එක තමයි වස්තුන් දෙකම එකම දිශාවකට චලනය වීම. දෙවෙනි ආකාරය ඔකල තමයි වාත් එකම ලියා ගන්න විදිහ කරගන්නවම වස්තුන් දෙකම නැත්නම් වස්තුන් දෙක ප්‍රති විරුද්ධ දිශාවන් වලට චලනය වීම. වස්තුන් දෙකම එකම දිශාවට චලනය වීම. වස්තුන් දෙක ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට චලනය වීම.
මෙහෙම තමයි චලනය වෙන්න පුළුවන් ආකාර දෙක. මෙහෙම තමයි චලනය වෙන්න පුළුවන් ආකාර දෙක. මේකෙදි තමයි ගණන් හදන ආකාර දෙකක් තියෙනවා. වෙනස්. වස්තුන් දෙකම එක දිශාවලට චලනය වෙනවා ළමයි ගණන් හදන්න ඕනේ මෙහෙමයි. ගණන් හදනකොට තාම ගණන් හදලා නැහැනේ. ඒකද කමන්නේ මෙහෙම ලියා ගන්නකෝ. වේගය වැඩි වස්තුවෙන් වේගය අඩු වස්තුවේ වේගය අඩු කරන්න වේගය වැඩි වස්තුවෙන් වේගය අඩු වස්තුවේ වේගය අඩු කරන්න වස්තුන් දෙකම එක දිශාවකට යනවා දැන් මිනිස්සෙක් පයින් යනවා පැය කිලෝමීටර් 5ක වේගයෙන් කෝච්චියක් යනවා පැය කිලෝමීටර් 90ක වේගයෙන් ඒ මිනිස්සයයි කෝච්චියයි ළඟ වෙන දුර අපිට හොයනකොට වේගය වැඩි වස්තුවන කෝච්චියේ පැය කිලෝමීටර් 90ෙන් මිනිස්සයා පැය කිලෝමීටර් 5ක යන වේගය අඩු කරන්න ඕනේ ඒකයි කියන්නේ වේගය වැඩි වස්තුවෙන් වේගය අඩු වස්තුවේ වේගය අඩු කරන්න right ඒකම එකතරේ කියලා දී කියන්නේ. එහෙම තමයි ළමයි වැඩ කරන්නේ. වස්තුන් දෙක ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට චලනය වෙනවා නම් ඒ කියන්නේ මූණට මූණ නෙවෙයි නැත්තම් ඈතින් ඈතට යනවා නම් ළමයි මහලු කුලයක් කරන්න නෑ ළමයි. ඒකෙදි කරන්න තියෙන්නේ වස්තුන් දෙකේ වේගයන් එකතු කරන්න වස්තුන් දෙකෙහි වේගයන් එකතු කරන්න දෙන්නේ එතකොට right මේක දාගන්න ඔය සාපේක්ෂ ප්‍රවේගය කියන දැන්ට මේක දාගන්න මේ ටුවර් දෙන්න දෙන නෝට් කරගන්න ඉක්මනට වැඩි වෙලාවක් ගන්න නෑතු අපි යන් ඊටස් ගණන් හදන්න හරි දැන් අපි හදන්න යමු ගාන right දැන් අපි හදන්න යමු ළමයි ගාන හරි ළමයි මම දැන් මේක මම කරන අපේ ගණන් හදන්න අවශ්‍ය නින්දා ගණන් හදන්න පටන් ගමු හරිද තමයි දැන් යන් ළමයි අර right මේ බලනවායි මේ ඉස්සර මොඩ ලීසි ඉංග්‍රීසි ගානක් හදාගමු ලීසි ගානක් හදලා ඊට පස්සේ අමාරු කරන් දෙක තුනකට යමු
ඉතිකරන් කියලා යන ඔක්කොම පාස් පේපර්ස් ගන්න දෙන්නේ නේද? හරි. අපි ළමයි මේ ගානේ පටන් ගමු. අටවෙනි ගානට එන්න. සී හා ඩී නගර දෙක අතර පරතරය කිලෝමීටර් 220කි. මෙන්න ළමයි ගාන. සී ඩී අතර පරතරය 220යි කිලෝමීටර්. මෙම නගර දෙකෙන් එක්වර මෝටර රථ දෙකක් අනෙක් නගර දරා පිටත් වෙයි. සී පැත්තෙන් මෙහෙට මෝටර රථයක් එනවා. ඩී පැත්තෙන් මෙහෙට මෝටර රථයක් එනවා. සී නගරයෙන් පිටත්තර මෝටර රථයේ වේගය පැයට කිලෝමීටර් 50යි. පැයට කිලෝමීටර් 50යි. ඩී නගරයෙන් පිටත්තර මෝටර රථය පැයට කිලෝමීටර් 60යි. හරි මේ නම් මේ දෙන එක 50යි මේ නම් මේ දෙන එක 60යි ගන්න. රයිට්. අපෙන් අහන්නේ මොකද්ද? පළවෙනියටම මෝටර රථ දෙක මුණ ගැහෙන්නේ පිටත් වී කොපමණ වේලාවකින්ද? දැන් බලන්න මෙයා ළමයි ඩී මෝටර රථේ පැත්තට ළමයි යනවා පැයට කිලෝමීටර් 50ක වේගයෙන්. මෙයා සී ගේ පැත්තට යන මෝටර රථේට 60ක වේගයෙන් යනවා. ඒතර මේ දෙන්නා දැන් මෙයා ළමයි මෙතන තනියෙන් නැවතිලා හිටිය කියන්නේ මේ මෝටර රථේ ඩී නගරේ මෝටර රථ උදාහරණයක් මේ ගන්න හැද පොඩි තේරුම් ගන්න. මෙයා මෙතන නැවතිලා හිටියා කියලා හිතන්නකො. මෙයා මෙතන නැවතිලා හිටියා නම් මෙයා මේ පැත්තට එනවා නම් පැය කිලෝමීටර් 50ක වේගයෙන් මං අහනවා මේ මෝටර රථ දෙක ලංවන වේගය කීයද පැය කිලෝමීටර්. මෙයා නැවතිලා ඉන්නවා මෙයා මේ පැත්තෙන් නම් එනවා පැය කිලෝමීටර් 50ක වේගයෙන්. එහෙනම් මේ මෝටර රථ දෙක එකිනෙකට ලංගන වේගය 60 කිලෝමීටර් 50යි. මෙන්න නැවත කියන්න. දැන් C පැත්තින් එක්කලා නැවතිලා ඉන්නවා D පැත්ත එක්කලා මේ පැත්තට එනවා. හරිද? එතකොට මේ මෝටර රථ දෙක එකිනෙකට ලංගන වේගය කීයද? උතර 60 කිලෝමීටර් 60යි. මෙයා විතරයි ඉන්නේ. දැන් මං කියනවා මේ දෙන්නා නගර දෙකේ නම් ඔහොම ළඟට එනවා නම් දැන් මේ දෙන්නා ලංගන වේගය 60 කිලෝමීටර් කීයද? 60 කිලෝමීටර් ළමයි 50යි 60යි දෙකම එකතු කරන්න එනවා අපිට. දැන් මෝටර රථ දෙක ලංගන වේගය බලන්න. එතකොට 60 කිලෝමීටර 110ක වේගයෙන් ළමයි මේ මෝටර රථ දෙක මොකද වෙන්නේ එකිනෙකට ලං වෙනවා. 60 කිලෝමීටර 110ක වේගයෙන් ලං වෙනවා. ඒ කියන්නේ පුතේ එක පැයකට කිලෝමීටර 110ක් ලං වෙනවා. පැය දෙකකදී කිලෝමීටර තව 110ක් ලං වෙනවා. කිලෝමීටර කීයද යන්න තියෙන්නේ? 220යි. 110 වල දෙකක් කීයද? 220යි. ගණන් අමාරුද ළමයි? මේවැය ගණන් හදන්නවත් දෙයක් නැහැ. හරිද? දැන් මම මේ දාගෙන ඉගෙනුවට පේපර් එකේ යනකොට ළමයි ඔයාට මේක බලලා මෙන්න මේක හදුවා ටක් ගාලා දෙකයි කියලා උත්තර එනවා ළමයි. උත්තරේ ගන්න විදිහට හදනවා. හරිද? මේ වගේ සමීකරණ ලියාගෙන ගණන් හදාගෙන බෙදාගෙන හදන්න එහෙම හදන්න ඕනේ නැහැ. ටක් ගාලා පේපර් එකේ කිව්වා රයිට් නගර දෙක අතර පරතරය 220යි ආයි 50යි 120යි 120යි 110යි 110යි 220යි නම් පැය දෙක. ඔන්න ඔය විදිහට තමයි ওই ගානට ආව හදා ගන්න ඕනේ ගාන. ඒ හදන්න මේ තියරි ඔලුවට යන්න ඕනේ. දැන් ළමයි අපෙන් හැම වෙලේම අහන්නේ සර් කෙටි ක්‍රමයක් උගන්නන්න කෙටි ක්‍රමයක් උගන්නන්න කෙටි ක්‍රමයක් උගන්නන්න. ළමයි කෙටි ක්‍රමයේ උගන්නන්න කලින් හරි ක්‍රමයේ උගන්නන්න. හරිද? ළමයි කොච්චර IQ වල දැඟලුවත් ඔය ළමයිට IQ බැරි වෙයි මොකද? ඈ කොච්චර දැන් මේ ලංකාවේ ඉන්න ළමයි නම් දරාපු ගුරුවරු IQ උගන්නන්න එක එක සයිලෙන් උගන්නන ළමයි. ඇයි බැරි? ළමයිට ඇයි අමාරු වෙන්නේ ළමයි? වෙන මොකුත් හිතන්න මේ ළමයි නිවැරදි ක්‍රමයේ ඉගෙන ගෙන කෙටි ක්‍රමයේ ඉගෙන ගන්න මේ තියරි එක ඔළුවට ගියාට පස්සේ ළමයි ඔයාට කෙටි ක්‍රමයේ ගන්නවා පට්ට ලේසි එක මාර් ලේසි. හරි අපි අද දැන් බලන්න. දැන් ළමයි මේ දෙන්න එකිනෙකට ලං වෙන වේගය 110යි. රයිට්. දැන් මම ලියනවා ළමයි වේග සමීකරණය වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට ළමයි මේ වේගය ළමයි කීයද මෙතන? වේගය කියද පුතේ 110යි. දුර කීයද? 220යි. ආ එන ළමයි කාලේ අපිට හොයන්න තියෙන්නේ
කාලය ළමයි පරස්පරතාවක් තාල ළමයි 220 වෙදී මේ 110 සමානයි 2යි. 2යි කියන්නේ මොකක්ද? පැය 2යි. පැය 2යි. ආ එහෙනම් මෝටර රථ දෙක මුණ ගැසෙන්නේ පිටත් වී කොපමණ වේලාවකට පසුද කියලා අහනවා. කොපමණ වේලාවකට පසුද? පැය 2කට පසුව. ඊළඟ ගණනෙන් තව හොඳටම තේරෙනවා. බය වෙන්න එපා. ඊළඟ තව ගණනක් අහනවා ඔබේ. මෝටර රථ දෙක මුණ ගැසෙන්නේ සීනගරයේ සිට කොපමණ දුරකින්ද? මෝටර රථ දෙක මුණ ගැසෙන්නේ සීනගරයේ සිට කොපමණ දුරකින්ද කියලා අහනවා. ඒක හදන්නේ කොහොමද? සීනගරේ ඉඳන් යන මෝටර රථය තියෙනවානේ. එයා පැයට කිලෝමීටර් 50ක් යනවානේ. හරිද? මෙයා පැයට කිලෝමීටර් 50යි. මේ දෙන්න එකතු වෙන්නේ හම්බෙන්නේ කිලෝමීටර් මේ පැය කීයකදීද? පැය දෙකකදී මේ දෙන්න හම්බෙනවා. ඒතර මෙයා මෙන්න මෙයාගේ පළවෙනි පැය මෙන්න මෙයාගේ දෙවෙනි පැය. පළවෙනි පැයේ කිලෝමීටර් 50ක් ගියා. දෙවෙනි පැයේ තවත් කිලෝමීටර් 50ක් ගියා. එහෙනම් සීනගරයේ සිට මේක මේ මොකද්ද මෝටර දෙක මුණ ගැහෙනකොට ළමයි සීනගරයේ සිට ආපු වාහනේ තියෙන්නේ මේ කිලෝමීටර් කීයක් ඈතින්ද? 100ක් ඈතින්. එහෙනම් ඩී නගරේ ඉඳන් අපි කරන දැන් ඇත්ත කොච්චර දුරක් ඈතින්ද? ආ කොච්චර දුරක් ඈතින්ද? ඈත 120ක් ඈතින්. උතුරට 220 දෙන්නේ. මෙතෙන්ද මෙතෙන්ද 100යි මෙතෙන්ද මෙතෙන්ද 220යි. පිළිතුර කිලෝමීටර් 100යි. අපි ඉස්සෙල්ලම ගණන් හදනකොට ළමයි මුහුණට මුහුණ හම්බෙන ටික හදලෙමු. ඊට පස්සේ අපි එක පැත්තකට යන ඒවා හදලෙමු. ඉස්සෙල්ලම අපි හදමු මුහුණට මුහුණ හම්බෙන ටික. ඊට පස්සේ අපි එක පැත්තකට යන ඒවා හදමු. මොකද පටලවගෙන බෑ ගණන් හදනකොට පටලව ගන්න බෑ. ඔළුවට මේ IQ ගෑන ළමයි වේගෙන් හැදුවට IQ පේපර් එකම අපි බසවද බස ගන්න වේගෙන් හැදුවට අයිබු පේපර් එක හදනකොට ළමයි අපේ මනස භාවනාවක් වගේ තියෙනවා. මනස ක්ලියර් වෙන්න ඕනේ. එතකොට තමයි ළමයි ලේසි ගණන් හදන්නේ. රයිට්? එහෙනම් අපි මේ ගණන් ටික හෙමින් සැරේ ක්‍රමානුකූලව හදලා ඉවර කරමු. රයිට්? හෙමින් සැරේ ක්‍රමානුකූලව හදලා ඉවර කරමු. හරි. අපි ළමයි ඊළඟ ගන්නට සුගත්ගේ ගාන තියන්න. මම ඒක පොඩ්ඩක් නෝට් කරගන්නම්. සුගත්ගේ ගාන ළමයි අපි තියමු. අපි ළමයි අමාරු ගණන් හදමු දැන්. හරි. 11 ශ්‍රේණි ගණන් හදන්න ඉන්න දැන්. 11 ශ්‍රේණි ගණන්. 11 ශ්‍රේණි ගණන් හදන්න. 11 ශ්‍රේණි ගණන් කීව ගමු. x හා y නික නගර දෙක අතර දුර කිලෝමීටර් 220 කි. පෙරවරු 8ට ඒ නමත්තා x සිට පිටත්ව y නගරයේ දෙසටද පෙරළු නමයට බී නැමැත්තා වය නගරයේ සිට එක් නගරයේ දෙසට බයිසිකල් වලින් ගමන් කරනවා. ඒ හා බී ගේ වේගයන් පිළිවෙලින් පැය කිලෝමීටර් 40ක් සහ පැය කිලෝමීටර් 50ක් වී නම් පිළිතුරු ටිකක් අහනවා. හරි, අපි බලමු ළමයි මේක ලියාගමු චුට්ටක්. දැන් පේපර් එකට ගණන් හදද්දී රූපය හද ගන්න ඕනි නෑ. ඒක හඳුන මතක තියාගන්න. පේපර් එකට ගණන් හදද්දී මේ රූපය හද ගැනීම අත්‍යවශ්‍ය නෑ. අඳින්නම ඕනේ නෑ. හැබැයි අපි සාමාන්‍ය ගණන් හදද්දී ගණන් තේරුම් ගන්න ඕනේ ඉඳ පොඩ්ඩක් මේක අරගෙන තියෙන එක හොඳයි. රයිට්? x හා y නගර දෙක අතර දුර කිලෝමීටර් 220යි. 220යි. පෙරවරු 8ට ඒ නැවත්තා x නගරයෙන් පිටත් වෙනවා. උදේ 8ට ඒ එනවා x නගරයෙන් මේ කිලෝමීටර් පෙරවරු 9ට B නැවත්තා Y නගරයෙන් පිටත්ව X නගරයට යනවා. මෙන්න B එනවා පෙරවරු 9ට එනවා. B කියන එක කියලා මෙහෙ ඉඳන් මෙහෙට. 8ට මෙහෙ ඉඳන් මෙහෙට එක්කෙනෙක් කියනවා. 9ට මෙහෙ ඉඳන් මෙහෙට තව එක්කෙනෙක් කියනවා. තේරුණාද කියපු කතාව? හරි, දැන් අපි යන් ඉස්සරහ. බයිසිකල් වලින් ගමන් කරනවා. A හා B ගේ ගමන් වේගයන් පිළිවෙලින් ඒක පැය කිලෝමීටර් 40යි නේද?
हाँ एक ही 5 किलोमीटर है 40 हजार, बी के 5 किलोमीटर 50 हजार, अरे मतलब भाई तीन अरे මේ ගණන් ළමයි දශම ගණන් ටිකක් එයි කමන්නේ අපි හදාගෙන යමු හරි දශම ගණන් ටිකක් එයි අපි හදාගෙන යමු ප්‍රශ්නයක් නෑ අපේ ගණනව පෙරවරු 11ට A හා B අතර දුර කිලෝමීටර වලින් කොපමණද කියලා දැන් මේ අහන්නකෝ හරිද මෙයා යන්න පටන් ගන්න කියලා පුතේ 8ට මෙයා එන්න පටන් ගන්න 9ට හරිද එතකොට ළමයි මෙයා මෙහෙ 9ට එනකොට දැන් 8ට ගිය කෙනා ළමයි පැයක් කරනවා මම මෙතන 9 ටයිම් එක දාගන්නම්කෝ 9 කියලා හරිද එතකොට ඒ ඉන්නේ කිලෝමීටර් 40ක් එයා ඇවිල්ලා ඉන්නේ දැන්ටම එයා තනියෙන් ආවට කිලෝමීටර් 40ක් පුතේ ඒ මොකද වෙලා තියෙන්නේ ඒ කිලෝමීටර් 40ක් ඇවිල්ලා තියෙන්නේ දැන් මේ දෙන්න අතර දුර ළමයි කිලෝමීටර් කීයද 180යි දැන් දුර මේ දෙන්න අතර ඒකවසේ 180 ආවේ ඇයි ළමයි දැන් 8 ඉඳන් 9 වෙනකම් පැයක් පැයට කිලෝමීටර් 40 ගානේ පැයක් ආවගෙන කිලෝමීටර් 40ක් ගාන තනියෙන් ඇවිල්ලා මම මේ පාඩ කරන්නේ මෙයා තනියෙන් ආපු ටික දැන් 9 වෙලා මෙයාත් 9යි දැන් තමයි දෙන්නට දෙන්න ඉන්න පටන් ගන්න මූණට මූණ රයිට් අපි බලමු මොකද ඉතල කියන්නේ පෙරවරු 11 වන විට A හා B අතර දුර රයිට් 9යි 10යි 11යි හරිද ඒ කියන්නේ ළමයි පැය දෙකක්නේ දැන් මේ දෙන්න අතර ළමයි මෙයා කිලෝමීටර් 40ක වේගෙන් එනවා මෙයා කිලෝමීටර් 50ක වේගෙන් එනවා මේ දෙන්නා එකිනෙකට ළඟ වෙන වේගය කිලෝමීටර් 90යි ළමයි පැයට කිලෝමීටර් 90ක වේගෙන් තමයි මේ දෙන්නා මොනවා වෙන්නේ දෙකිනෙකට ළඟ වෙන්නේ මේ දෙන්නා එකිනෙකට ළඟ වෙන පැයට කිලෝමීටර් 90ක වේගෙන් හරිද දැන් අපි අහනවා 11 වෙනකොට මේ දෙන්නා අතර දුර 9 ඉඳන් 11 වෙන ළමයි පැය දෙකක් තියෙනවා හරිද 9 ඉඳන් 11 වෙන්න පැය දෙකක් තියෙනවානේ රයිට් එතකොට මේ දෙන්න අතර දුර ගත්තාම දැන් එක පැයකට කිලෝමීටර් 90ක් ආවා තවත් පැයකට කිලෝමීටර් 90ක් ආවා ඒ කියන්නේ කිලෝමීටර් 180ක් ඇවිල්ලා මේ දෙන්න අතර දුරක් කියද කිලෝමීටර් 180යි. එහෙනම් ළමයි 11 වෙනකොට මේ දෙන්නා ගිය අතර දුර කිලෝමීටර් 0.1යි. මේ දෙන්න මුණ්ඩ මුණ මුණ ගැහෙනවා. රයිට්. ළමයි මේකේ ළමයි ගාන පොඩි පොල්ට් එකක් තියෙනවා නේ ඇයි? 11ට AB A ඉන්නේ වයිට කිලෝමීටර් රයිට්. හරි AB අතර දුර ප්‍රමාණය. ඔන්න ළමයි කිලෝමීටර් 0.1 දෙන්න. දැන් ගන්නවා පෙරවරු 11ට ඒ ඉන්නේ මෙන්න මෙයා මෙයා ඉන්නේ y නගරයට කොහොමද දුරකින් රයිට් දැන් බලමු ඒ ළමයි තනියෙන් ආවා කිලෝමීටර් 40ක් පැයකට ඊළඟට තවත් පැය දෙකක් ආව නම් මෙතන මෙතන එනකොට තව කිලෝමීටර් 40ක් ආවා තව කිලෝමීටර් 40ක් ආවා එහෙනම් ඒ කිලෝමීටර් 120ක් ඇවිල්ලා තිනවා තනියෙන් 120ක් කියලා දෙනවා 11 වෙනකොට 8ට පිටත් වෙච්ච එකේ 8 ඉඳන් 9 වෙනකම් කිලෝමීටර් 40යි 9 ඉඳන් 10 වෙනකම් කිලෝමීටර් 40යි 10 ඉඳන් 11 වෙනකම් කිලෝමීටර් 40යි කිලෝමීටර් 120ක් ඇවිල්ලා තිනවා මෙයා මෙතන කියලා මේ නගර දෙක අතර සම්පූර්ණ දුර කිලෝමීටර් 220යි 220 එක 120ක් ආන ළමයි මෙයා දැන් ඉන්නේ ළමයි A ඉන්නේ Y නගරයේ කිලෝමීටර 100ක් දුරින් මේ ළමයි සමීකරණ දාලා හදන්න ඕනේ නැහැ ඔළුවෙන් ওই විදිහට හදන්න පුළුවන් නිකන් තර්කන වගේ ඇත්තම කතාව කියනවා හරි තර්කන වගේ දෙවෙනි එක A ඉන්නේ Y ට කිලෝමීටර්
සියක් දුරින් ඒහා ගුණ බී මුණ ගැහෙන්නේ කීයටද පෙරවරු 11ට මුණ ගැහෙනවා නේද පෙරවරු 11ට මුණ ගැහෙනවා right ඒහා ගුණ බී ගුණ ගැසී පැයකයි මිනිත්තු 30කට පස්සේ ඔවුන් දෙදෙනා අතර දුර ප්‍රමාණය කිලෝමීටර් වලින් දැන් ළමයි මේක අස්සේ හොයන්න දෙයක් නැහැ ඇයි ඒ මේ දෙන ළමයි එකිනෙකට ලංවන වේගය තියෙනවානේ ඒ ලංවන වේගයම තමයි ළමයි මේ දෙන්නා දැන් මෙහෙම මේ පැත්තෙන් මේ පැත්තට ඇවිල්ලා මේ පැත්තෙන් මේ පැත්තට ඇවිල්ලා ළමයි එකිනෙකට ගුණ ගැහෙනවානේ මුණ ගැහුණට පස්සේ ළමයි මෙයා මොකදරන්නේ මෙයා මේ පැත්තට යනවා මෙයා මේ පැත්තට යනවානේ ඒ අර විදියටම එතකොට මේ දෙන්න අතර ළමයි මේ ඈත්තර වේගයත් ලංවන වේගයටම සමානයි මේ දෙන ඈත් වෙන පැය කිලෝමීටර් 90 වේගෙන් එතකොට මෙතන හර අපිට පැය එකමාරකින් දෙන්න අතර දුර පැය එකමාරයි කියන්නේ එක පැයකදී කිලෝමීටර් 90ක් ඈතට යනවා අනිත් පැය භාගෙදී කිලෝමීටර් 45ක් කරපුවම 45ක් ගත්තේ පැයකදී 90 නම් පැය භාගෙදී 45යි හරිද එහෙනම් මේ දෙන හැම වෙලා පැය එකමාරකින් පස්සේ කිලෝමීටර් 135 පහක පරතරයක් තියෙනවා right පරතරයක් තියෙනවා ළමයි අපි පස් වෙනි ගාන හදන්න විදියක් නැහැ මෙන්න මෙතන ළමයි මේ 220 කින් ඉලක්කය පොඩි ෆෝල්ට් එකක් තියෙනවා හරිද ඒ ළමයි මගේ ෆෝල්ට් එක හදන්න ගියේ නැහැ මම ගාන හදන්නවා මෙතනට එනකම් හරිද මොකද මේක පාස් පේපර්ස් ගානක් ඉදන් තමයි අනිවාර්යෙන්ම මේක ටයිප් චෙකින් කරනකොට මේක මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ හැබැයි මට ඒක හදන්න බෑ මොකද මේ පේපර් එක බලලා තමයි හදන්න වෙන්නේ ඒකයි මම උතනටක හදන්න ආවේ මට ගාන හදන්න පුළුවන් නමුත් ගාන සංශෝධනය කරන්න බෑනේ පේපර් එක බලන්න නැතිව ඒක තමයි මම මේක මෙහෙම කරේ මම දැන් ඒකද කියනවා යාට ප්‍රකාශයක් කරනවා මේකේ වැරද්දක් තියෙනවා ගාන හදපු දැන් මෙතනකම් ගාන හදපු එකේ වැරද්දක් නැහැ මේ ගාන ළමයි උපුටා ගැනීමේදී මගේ අතේ වැරද්දක් වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් කනගාටුවක් ප්‍රකාශ කරනවා හැබැයි මෙතනකම් ගාන හදන්න පුළුවන් මේකට හැදුවා පස්සේ ගාන හදන්න බෑ මොකද 220 කිලෝමීටර නගර දෙක අතර දුර මෙතන 270ක් කියන හින්දා ළමයි අපිට උතර ගාන හදාගන්න බැරි වෙනවා නේද බැරි වෙනවා ඒකින්ද ඒක අයින් කරලා තියෙනවා දැන් යන ළමයි ඊළඟට තියෙන සුපිරිම ගාන 12 වෙනි ගාන ඊළඟට තියෙන නියමම ගාන 12 වෙනි ගාන පාලකේ සුරතල් බලු පෙටියා කියලා තියෙන්නේ right ඔන්න ඔය ගාන හදන්න ඕනේ කියව ගන්න ඔය ඉස්සෙල්ලම ඔය ගාන හදන්න අවශ්‍ය නැහැ ඉස්සෙල්ලම කියව ගන්න කො ළමයි අපි ඊට පස්සේ හදමු ගාන මම මේ ගානත් හදලා ඉවර කරලා පන්ති ගැන පොඩ්ඩක් කියන්න. ළමයි දිගින් දිගටම අහනවානේ ඒ ගැන මම පොඩ්ඩක් කියන්නම් මේ ගානත් හදලා අපි අවසන් කරලා මෙන්න. හරි මේ ගානත් හදලා අපි ඉවර කරනම අපි පන්ති ගැන සාකච්ඡා කරමු පන්ති ගැන මම අර කියන්න. right බලමු ළමයි මේ ගාන. පාලකේ සුරතල් බලපෙටියා මීටර් 800ක් තියා පාලව හඳුනා ගන්න පුළුවන්. right මේ මේක අපි ලියාම මොකද? මෙන්න පුතේ පාල මෙන්න පුතේ බලලා මට මේ රූපන්දින ලොකුට තේරෙන්නේ නැහැ මෙන්න බලලා හරිද බල්ලට පාලව අඳුර ගන්න පුළුවන් මීටර කොච්චරක් දුර තියලද මීටර 800ක් දුර තියලා අඳුර ගන්න පුළුවන් හරිද 800ක් තියා පාලව හඳුනාගත්ත එකේ අතර පාල වැඩ අවසන් වී නිවසට පැමිණෙන විට මෙම බලු පැටියා පාල වෙත දිග යන අතර නැවතත් සැනින් හැරි නිවස වෙතද නවතත් පාල වෙතද නවතත් නිවස වෙතද නොකඩවා දුවනවා ආ ඉහිගෙන මොකද්ද බල්ලා ඉන්නේ ගෙදර හරිද බල්ලා ඉන්නේ ගෙදර හරිද
පාල වැඩේට එනකොට බල්ලන්ට පුළුවන් පාල වඳුර ගන්න මීටර 800ක් ඈත තියෙනවා. ආන්න පුතේ අන්න පාල එනවා කියලා අඳුර ගන්න. ඕගොල්ලෝ දැකලා ඉතින් ඔබලංගේ වල සුරතා සතුන් ඉන්නවා නම් එහෙම නේද? ආ අපිව දැක්කාම උඩ පැනගෙන එනවා අපි පැත්තට. දැන් මගේ ගෙදර බල්ලෙක් හිටියා. දැන් නැහැ. විවාහපත් වෙන කලින් ඒ කියන්නේ මම කහලද බඳින කලින් බල්ලෙක් හිටියා මගේ ගෙදර මගේ හොඳම මගේ යාළුවා අය දවසල මම පල්ලෙහා වංගුවේ කාර් එක උඩට ගන්නකොටම ළමයි මෙයා දුවගෙන ඇවිල්ලා කාර්ගේ ඩ්‍රයිවිං සීට් එක වැතර ඇවිල්ලා හොහත් දෙක කියලා හොඳ වෙල්කම් එකක් කරනවා. ඊට පස්සේ වාහනේ ඇවිල්ලා මම බහිනකොට මම ඇවිල්ලා ලෙව කාලා දඟලලා වටේ ගිහිල්ලා ගේ ඇතුළට උඩට ගිහින් එහෙමනේ. හරි. මේ මල්ලත් එහෙම තමයි. පාලව දැකපු ගමන් මෙයා මොකද කරන්නේ? දුවගෙන පාලගාවට. හොඳේ. ඊට පස්සේ මෙයා ආයි දැන් පාලව දැක්කට පස්සේ බල්ලා එහෙම කරනවා. ආයි දුවගෙන යනවා ගේ ගාවට. ගේ ගාවට ගිහලා ආයි උඩ ඉන්න බෑ. ආයි යනවා පාලගාවට. ආයි යනවා ගේ ගාවට. දැන් මේ අහන්න හරිද? මේ බල්ලා දැන් මේ ගාල තියෙදික මේ වරද මේ බල්ලා මෙන්න සිග්සැග් එකේ ගහනකොට පාල මොකද කරන්නේ පාල ළමයි අකණ්ඩ වේගයෙන් මො 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 ගෙදෙට එනවා හරි බල්ලා මීටර 800 මොහොම සිග්සැග් එක ගහන්නේ නැහැ මෙහෙම එනවා මෙහෙම යනවා මෙහෙම එනවා එතකොට පාල මොකද කරන්නේ පාල ළමයි මොහොම ගෙදර එනවා පාල පාලගේ පාඩු වෙනවා බල්ලා ළමයි මොහොම මොහොම සිග්සැග් එක ගහනවා තේරුණාද මේ මොකද රයිට් දැන් මොකද්ද අහන්නේ ප්‍රශ්නේ නොකරවා යම් සිදු කරයි බලු පැටියාගේ වේගය පැයට කිලෝමීටර් 6යි බල්ලගේ වේගය බල්ලා ගුවන්නේ පැයට කිලෝමීටර් 6ක වේගයෙන් හරි 6යි පාලගේ වේගය පැයට කිලෝමීටර් 4ක්ද වේනම් පාලගේ වේගය පැයට කිලෝමීටර් 4යි හරි පැයට කිලෝමීටර් 4ක් වේනම් පාල නිවසට පැමිණ වෙන විටදී සුරදල් බලුපැටියා කොපමණ දුරක් ගමන් කරලා තියෙනවද? පාල මෙතන ඉඳන් මෙතනට එන වෙලාවේදී බල්ලා කොපමණ දුරක් සිද්දයක් ගියේ ඕමෝමම කොච්චර දුරක් දුවලා තියෙනවද කියලා අහන්න. සර් 8 වෙනි ගාන හදලා දෙන්න පුළුවන්ද? ළමයි 8 වෙනි ගාන අපි හදුවා නේද පුතේ? මට පොඩ්ඩක් චැට් එකේ දාන්න 8 වෙනි ගාන වට මතක විතර අපි හදුවා නේද 8 වෙනි ගාන නේද? නැද්ද? හදුවා. රයිට්. දැන් අර චැට් එකේ ආපු ළමයා ඉන්නවනේ. එයා වගේ චුට්ටක් යනකෝ ඔයාට ඒක අර තේරුම් නැද්ද කියලා කියන්නේ හදනකොට තේරුම් නැද්ද? නැත්තම් හදනලා ලොග් අවුට් කළාවත් කියක් දන්නේ නැහැ. හරි 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 මේ පුතේ දැන් හරි 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 අහන්නකෝ දැන් ළමයි මේ පන්ති වල වෙච්ච ගමම්ම මගේ රාජකාරිය මේකේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා ළමයි එතකොට ඒ ගාන ඔයාලා චුට්ටක් බලා ගන්න එතනින් අරගෙන හරිද අත්තිනේ ගාන හැදුවේ නැත්තේ ඇයි ළමයි ඉස්සෙල්ලාම අපි හදන්නේ මේ මුහුණට මුහුණ එකතු වෙන ප්‍රවේගය ගන්න. ඊට පස්සේ තමයි එකම දිශාවකට ගමන් කරන ටික හදන්නේ. පිළිවෙලයි එතකොට. රයිට්? අපි හදාගෙන යන්නකෝ මේ. දැන් ළමයි මෙහෙමයි. මේ ගාන හදන විදිය මම ඉස්සෙල්ලාම කියන්න. දැන් අපි මේ විදිහ ළමයි හොයන්න ඕන ඉස්සෙල්ලාම පාල පැයට කිලෝමීටර් 4ක වේගයකින් ගෙදෙට්ට එන්න ගතවන කාලය. හරි? පාල නිවසට පැමිණීමට ගතවන කාලය අපි ඉස්සරම වෙමු. හරි. පාල ගෙදරට එන්න ගතවන කාලය හොයමු. ඒ කාලයේදී ළමයි, ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට යන කාලයේදී ළමයි බල්ලා එමේ දුවන්නේ. අපිට ළමයි අපේ ජීවිතේට බල්ලා මෙතන ඉඳන් මෙතන යනකොට පාල මෙතන ඉඳන් මෙතන කොච්චර දුරයිද? ආයෙත් අප පාල ඉඳන් කොච්චර දුරයිද? එහෙම කළා මේ දුර වාටික ඉක්උතු කරන්න බෑ. එහෙම කරනවා ෆිසික්ස් වල දිනා මේක එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඊළඟට මොකද කරන්න ඕනේ? ඊළඟට කරන්න ඕනේ පාලක ළමයි මෙතන ඉඳන් මෙතනට එන්න ගිය වෙලාවෙදි තමයි බල්ලා මෙහෙට 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 සිග්සැග් එක ගහන්නේ. කොච්චර ලාගින් කොච්චර වේගයෙන්ද
किलोमीटर हाय वेगे एना मे पार निवस खाले तीन मेक गुणकर्ण लगे बल्लागे वेगे इतना अपने बल्लागे दूर तेरू अहम अभी इसलिए बल पाल निवस का पैर किलोमीटर हतरगा मीटर अटसिया मित्र वेगे दिल पैर किलोमीटर दूर दिल मीटर अभी पैर किलोमीटर हतर तपर मीटर करा दहा दहाँ दशमिक एक किलोमीटर हतर पैट किलोमीटर हतर की मैं समान तपरे मीटर एकाई दशमिक पाल तपरे मीटर एकाई එතකොට පාලට කොච්චර දුරක් ගමන් කරන්නද මීටර් 800ක්. එහෙනම් අපි බලනවා මීටර් 800ක් ගමන් කරන්න පාලට ගතවන කාලය. ඒ කොහොමද ගන්නේ? ළමයි මේ පාල මීටර් 800ක් ගමන් කරනවා. හරිද? මීටර් 800ක් ගමන් කරනවා ළමයි තප්පරයට කීයද යන්නේ යාගේ ආ තප්පරයට ළම යන්නේ 1.1111 ඉතින් අපි බලන ළමයි මෙයාට තත්පර කීයක් යනවද 800 වෙදීම 1.1111 යනවා 720යි පාලට නිවසට එන්න ගතවන කාලය තත්පර කීයද තත්පර 720යි හොඳේ දැන් අපි මොකද කරන්නේ අපි බලනවා දැන් තත්පර 720කදී බල්ලා කොච්චර දුර යනවද කියලා එච්චරයි හරි තප්පර 720 දී බල්ලා යන දුර බලනවා දැන් බල්ලාගේ දුර දින්නේ තමයි පැයට කිලෝමීටර වල ඉන්නේ බල්ලාගේ දුර දින්නේ පැයට කිලෝමීටර වල ඉන්නේ මේක මෙහෙම හදන්න බෑනේ මේක අපි 5 න් ගුණ කරලා 18 න් බෙදා ගන්නවා ඇයි ඒ තප්පරයට මීටර් කරගන්න එතකොට ළමයි න උත්තරේ එකයි දශම හයයි 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 තියෙන. හරි දැන් අපි දන්නවා බල්ලා එක මිනිත් තප්පරයකදී මීටර 1.6ක් දුවනවා. පාල ගෙදෙත්තේ නැ තප්පර 120ක් යනවා. එහෙනම් අපිට පුළුවන් ළමයි මේ පාල නිවසට පැමිණෙන ගතවන කාලය 720යි බල්ලාගේ වේගය 1.6යි 6යි. හරි. එහෙනම් බල්ලාගේ දුරක් ගවා ගන්න පුළුවන් ඔය විදිහට 1.6 එක 720 1.6 ගුණ කරලා බලන්න. හා බලන්න ගුණ කරලා ළමයි 720 ගුණ කිරීම 1.66 කී දෙන්නේ? ආ 1.66 නේ අනන්තයට ගම යනවා නේද? ඈ 720 पूर्ण करना वहाँ एकाई दशमा हायाई 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 हाथे अंतिम हाथे लम्हे उत्तरे एक दास डिसीजन मनोवादन मीटर मीटर एक दास डिसीजन एक यार मुकदमे करे පාල ගෙදෙට්ටේන වෙලාව බැලුවා ඒ ගෙදෙට්ටේන වෙලාව තප්පර 720යි ඒ තප්පර 720 දී බල්ලා දුවන දුර හොයන්නේ බල්ලාගේ වේගය වාගත්තා ඒ වේගය 720 මිල කරා ඔන්න එනවා මීටර් 1200ක් මෙයා දුවලා තියෙනවා මේ ගාන තේරුම් නැත්තම් තේරුනේ නැහැ කියලා ටග් ගාලා දාන්න ආයි පාර පුගන්නන්න लिया
right? हदा මංගයි මේ ගාන එකපාරක් මුල ඉඳලා කියන්නම් හරිද මේ ගාන කියන්නේ පාල වැඩරලා ගෙදර එනවා බල්ලන මේක 800ක් දුරදී පාල වඳුර ගන්න පුළුවන් දැක්ක ගමන් බල්ලා මෙයා ගාවටයි මෙතනටයි මෙයා ගාවටයි මෙතනටයි මෙයා ගාවටයි මෙතනටයි රෝමෝ සිග්සැග් වෙමි දුවනවා බල්ලගේ වේගය කිලෝමීටර් 6යි පාලගේ වේගය කිලෝමීටර් 4යි ඔච්චරයි දෙනවා අපි ඉස්සෙල්ලාම බැලුවා පැයට කිලෝමීටර් 4ක වේගෙන් පාලට ගෙදර එන්න යන වෙලාව पहले किलोमीटर हतरा के लेके पाल का गिदे टेने मीटर आटसी के बाद करना लगा यार तब पर हत्सी विस्सा गया अब इन्हें कर पहले हुआ पाल लगे तब पर हत्सी विस्सा के दी मैं वेगे दुआन डुप्लान दूर बच्चर दे दूर नल में मैं हिमाटे दुआन में हिमी आह तो दुआन डुप्लान मीटर एक दास देसी है मित्र उन्हें मैं पहले किलोमीटर के लेकर मैं आवास्था देवी मित्रा मित्रा मैं आवास्था देखी पहले किलोमीटर के लेकर तब पर मीटर बोलता है තේරුණා කෙනෙක් නෝ එතර එක. ඒක ඉලක්කම් එක්ක වෙච්චා. right අපි ළමයි දැන් මම ඔයාලට කියන්නම් මේ පන්ති ගැන ගොඩක් ළමයි අහන හින්දා මම විනාඩි දෙකක් අරගෙන ඒ ගැන ටක් ගාලා කිරියොත් හරි ළමයි දැන් පන්තිය මෙහෙමයි තියෙන්නේ දැන් මෙතන ඉන්න ළමයි පළාත් ගොඩක ළමයි මේ සෙමිනේ එකේදී හරිද ඒතර ඌව පළාත් ළමයින්ට 30 විභාගේ තියෙනවා තබරගම පළාත් ළමයින්ට හත්වෙනි දා තියෙනවා. හරිද ඔය විදිහ ළමයි 30යි 7වෙනි දා විභාගෙ තියෙන්නේ. දැන් ළමයි ඕගොල්ලන්ට පන්තිය පටන් ගන්න තියෙන්නේ. දැන් දවස් දෙකක් ඉවරයිනේ. එතකොට දැන් දවස් දෙකයි ඔයගොල්ලන් වැඩේ ඉවර. අපි ඊයේ දවසේදී පැහැදිලි කරලා දුන්නා GK වල තියෙන ළමයි areas 20ක්. IQ වල තියෙන ළමයි areas 30ක්. මේ area 20ට 30ට يعني IQ වල 30ටයි GK වල 20ටයි ළමයි වෙන වෙනම නිබන්ධන IQ වල නිබන්ධන 30ක් තියෙනවා GK වලට නිබන්ධන 20ක් තියෙනවා right මම ඔයගොල්ලන්ට ඕන සම්පල් එකක් පෙන්නන්නම් මේ දින ළමයි GK නිබන්ධන කිහිපයක් හරිද මේ දින්නේ ගුරුවරයා සහ ගුරු ආචාර ධර්ම ගුරු භූමිකාව සමාවෙන්න ඉන්න සමග ඇති අධ්‍යාපනයේ विविध क्रम पंतिभार कलमनाकर अंशभार गुरु कार्यभार अध्यापन विशेष विद्यान पणत අසුපයං විසර් ජාතික අධ්‍යාපන ආයතන පනත 986 30 987 1 නොවැම්බර් දවස්තාව මෙය
අධ්‍යාපන පරිපාලනය හා ව්‍යුහයන් අධ්‍යාපනයේ තනතුරු පළමුවට ශ්‍රේණියට බඳවා ගැනීම පාසල් මාර්ග උපදේශ වැඩසටහන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය පාසල් හා ප්‍රජා සම්බන්ධතා ශ්‍රී ලංකාවේ පාසල් වර්ගීකරණය ගුරු අධ්‍යාපනක්ෂ සේවය ගුරු ආචාර ධර්ම පාසල් කාලසටහන් කියන්නේ පන්ති කාලසටහන් විෂය කාලසටහන් පාසල් කාලසටහන් ශ්‍රී ලංකා ගුරු සේවය මෙන්න මේ වගේ ළමයි කණ්ඩාංගර ප්‍රතිසංස්කරණ සහ පශ්චාත් කණ්ඩාංගර යුගය මෙන්න මේ ටික ළමයි තියෙනවා ඔයගේ ඒරියා 20 මේවා ළමයි වෙනම ටියුට් 20ක් තියෙනවා මේ 20 සාකච්ඡා කරන වීඩියෝ 20ක් වෙනවා IQ වලටත් එහෙමයි මම IQ වලටත් ඔකරන් නිබන්ධ කිහිපයක් වෙන්න නම් ළමයි හරිද අවශ්‍ය නම් පමණක් මම නිබන්ධ කිහිපයක් වෙන්න නම් ඒක ෆයිල් එකලා තියෙන්නේ right IQ වල නිබන්ධන ටික ළමයි මේ තියෙන්නේ සංකරණ ආශ්‍රිත ගැටලු කුලක ආශ්‍රිත ගැටලු කුලක ආශ්‍රිත ගැටලු ළමයි කෙලිම 100ක් හදනවා ත්‍රිකෝණ සමජාතවක්ෂ දිශා පාඩම සංයෝජන නිබන්ධනය සංයෝජන නිබන්ධනය S රෝද හිස් පාද ඇතුළු ගණන් හදන විදිහ ප්‍රතිශත තමයි මේ වගේ ළමයි ඉරු 30යි පාඩම් 30යි තියෙනවා ඒකට වීඩියෝස් 30ක් වෙනව තියෙනවා ඔයා පන්තියට සම්බන්ධ වෙන ළමයි අපි වීඩියෝස් 50ම ඔයාට දෙනවා මොබයිල් ඇප් එකක් තියෙනවා මගේ පන්තියේ ඒ ඇප් එක වාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න තියෙන ඉන්ස්ටෝල් කරගත්තාම ඔය ටියුට් 50ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වීඩියෝ 50ම බලන්න පුළුවන් ඊට අමතරව ළමයි ප්‍රශ්න පත්‍ර IQ paper IQ paper 20ක් සහ GK paper 20ක් සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍ර 40කුයි වීඩියෝ 40කුයි තියෙනවා ඒ ටිකත් ළමයි මේ පැකේජ් එකේම දාලා තියෙනවා මේ ටික ඔක්කොම ළමයි ඔයාලට පන්තියට සම්බන්ධ වෙනකොට ගන්න පුළුවන්. පන්ති ගාස්තුව රුපියල් 2500. ඕගොල්ලන්ගේ විභාගෙ තියෙනකම්ම ඒ පන්ති ගාස්තුවට මේ කටයුතු ටික කරනවා. හරි? එතකොට ළමයි 30 විභාගෙ තියෙන ළමයි අනිවාර්යෙන් එක දවසකට පාඩම් 3ක්වත් කවර් කරගන්න ඕනි. IQ පාඩම් 3ක් අතගෙන වීඩියෝ 3ක්වත් බලා ගන්න ඕනි. GK පාඩම් 1ක්වත් බලා ගන්න දෙකක්වත් අඩුවක්. ඊට අමතරව ළමයි රාත්‍රී පන්තිදී මම සහ ජීකේ කොටස උගන්වන්නේ අපේ දිසානායක අතුගලස මේ වගේ ළමයි අතිවැදගත් විෂය කොටස් අරගෙන මේව වෙනම ආයි කියලා දෙනවා. මේ විතර මේ දුරවේගයේ කාලය සංකරණ සංයෝජන ප්‍රතිශත එතනින් ගියාම තර්කණ නාම මේ වගේ අමාරු කරන් ටික මම කියලා දෙනවා. හරිද? ඒ වගේම ළමයි හැමදාම රාත්‍රියේදී ළමයි අපි ප්‍රශ්න පත්‍රය වගේ සාකච්ඡා කරනවා. එතකොට ළමයි IQ papers IQ නිබන්ධන 30යි වීඩියෝ 30න් ඔයාලා ටික කවර් කරගන්නවා අපි ඒක උදව් කරනවා ඔයාලට GK වලත් ළමයි නිබන්ධන 20යි වීඩියෝ 20යි කවර් කරගන්නවා අපි ඒක උදව් කරනවා ඔයාලට IQ paper 20ක් හදනවා GK paper 20ක් හදනවා ඔයා වීඩියෝස් ටිකත් එක්ක දෛනිකව ළමයි පන්ති අපි paper එක කරනවා සාමාන්‍ය ළමයි උඩ paper 40 40 විතර කරගලලා මුළු ඒරියාස් ටික ඔක්කොම කවර් කරගෙන ළමයි ගියාම විභාගෙට ඉතින් එයාට අහන්න ප්‍රශ්නයක් නැහැ මේ ක්‍රමය අපි පුරුදු වෙන්න කරන එක නෙමෙයි ළමයි දකුණු පළාතේ 50න් 49 IQ paper වල ගැහුවා ස්ක්‍රීන්ෂොට් දෙන්න අවශ්‍ය ළමයි ඒ ළඟගේ කන්ටැක්ට් නම්බරේ ගොඩක් දෙන්න 50න් 49 IQ නම් IQ වල ගැහුවා හරිද හැම පළාතකම ළමයි අපි ගාව ළමයි මේ 1000ක් විතර මන්ගේ අපෙන් ලියන්නේ 1000ක් විතර ලියන්නේ ළමයි 300ක් විතර ලියන්නේ සාමාන්‍ය එක වාරයකට මේ ළමයි 300 අනිවාර්යෙන් ළමයි 270ක් 280ක් පාස් වෙනවාමයි පාස් කරනවාමයි ඔබ අපිත් එක්ක හිටියොත් අපි ඔබව පාස් කරනවා ඒක ඒකාන්තයි ඒක කරනවාම තමයි අපි හරි කියන විදිහට වැටික් කරගත්තොත් කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් පන්තියට සම්බන්ධ වෙන අවශ්‍යතාවයක් තියෙන හරි පන්තියට සම්බන්ධ වෙන අවශ්‍යතාවයක් තියෙන දරුවෙක් ඉන්නවා නම් පුතේ මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා පන්තියට සම්බන්ධ වීමේ අවශ්‍යතාවය දන්වන්න 0.71යි සර් 0.7යි 7යි බිංදු 2යි 73යි 113 0.7යි 1යි 23යි 113යි
මේ නම්බර් දෙකෙන් එකකට ළමයි WhatsApp message එකක් දාන්න. එතකොට ඔයාව contact කරගනි, ඔයාව සම්බන්ධ කරගනි, ඔයාලට පන්තිය සම්බන්ධ වෙන අවස්ථාවේ ලබා දෙයි. පන්ති ගාස්තු ළමයි 2500යි. මේ 2500 online පන්ති දෙන්නත් පුළුවන්. අර වීඩියෝ පාඩම් මාලා සියල්ලම ලැබෙනවා. කවුරු හරි ළමෙක් ඉන්නවා නම් පන්තියට සම්බන්ධ වෙන මේ භෞතික අපහසුතාවයක් තියෙන එයාලා පුළුවන් ළමයි වීඩියෝ පාඩම් මාලාවන් විතරක් ලබා ගන්න. ඒ කියන්නේ පැකේජ් එක විතරක් IU පැකේජ් එක විතරක් ගන්න පුළුවන්. ඒකත් රුපියල් 2500යි. ඒ පැකේජ් එක ගන්න ඕන ළමෙක්ට පන්ති ඉවරන ගම ළමයි මේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්? සබරගම ළමයින්ට සබරගම විභාග ඉවරනකම් මේ රුපියල් 2500 අපි උගන්වනවා. ඌ ළමයින්ටත් එහෙමයි. අනෙක් පළාත් ළමයින්ටත් එහෙමයි. රයිට්? ඒකින්ද කියන්නේ අවශ්‍ය ළමයි විශ්වාසයෙන් එන්න මේ දවස් දෙකේ ආරම්භ වෙලා දවස් දෙකයි අදත් එක්ක අද හෙට එන ළමයින්ට මේ දෙකේ රිකෝඩින් ටිකක් දෙනවා. හරිද? විශ්වාසයෙන් එන්න අත්වල වැඩ ගන්න. අනිවාර්යයෙන්ම මම පාසල් ගුරුවරේ මම පාසලක උගන්වන ගමන් තමයි ඔබට උගන්වන්නේ. අපේ ජීකේ කරන සර්ත් පාසල් ගුරුවරේ පමණක් නෙමෙයි ඔහු විදුහල්පතිවරේ ඒ පමණක් නෙමෙයි ඔහු වයඹ පළාත් පළවෙනියා දැන් වසර 21කට කලින් වයඹ පළාත් පළවෙනියා ගුරු විභාගයෙන් ඒ වගේ දක්ෂ පුද්ගලෙක් තමයි ඔයගලන්ගේ ජීකේ කොටස කරන්නේ මමත් ජීකේ කොටස කරනවා ජීකේ පේපර්ස් ටික සර් තමයි ගැඹුරු සිද්ධාන්තික සියල්ලම උගන්වන්නේ රයිට් ඒකෙන්ද අවශ්‍ය ළමයි ඉන්නවනම් පන්තියට සහභාගී වෙන්න ඇත්තටම ළමයි ඇත්තම ළමයි දැන් අපේ රටේ ඉන්න ළමයි නම් දරාපු ගොඩාක් අය ගුරුවරු එයාලා ගාවට ගිහිල්ලා වැඩේ අමාරු වෙලා ළමයි අපි ගාවට එන ළමයි හැම එක්කෙනාම අපි ගොඩ දාමු හැම එක්කෙනාම ගොඩ දාමු කිසි ප්‍රශ්නයක් නැහැ පෞද්ගලික අවධානය දක්ව දක්ව ගොඩ දානවා සමහරක් කරනවා තේරෙන්නේ ගණන් WhatsApp එකෙන් අහලා අපි කියලා දෙන ළමයි අපිට හරි අනිවාර්යෙන්ම මෙහෙම කරනවා රයිට් ඒකෙන්ද ඕගොල්ලන්ට කියන්නේ කැමති නම් ඉන්න බලකිරීමක් නැහැ ප්‍රී සෙමිනර් එකට ළමයි ගත්තේ ඕගොල්ලන්ව ෆ්‍රී ගන්නවා කියලානේ එහෙනම් ෆ්‍රී සෙමිනාර දෙවෙනි දවසේ අද පළවෙනි දවසත් අපි කරා දෙවෙනි දවසේ අද තව දවස් දෙකක් ඉස්සරහට තියෙනවා අවශ්‍ය ළමයින්ට විතරයි කියන්නේ අවශ්‍ය ළමයි පන්තියට සහභාගී වෙන්න ලංකාවේ එකොළොස් වෙනි ගාන වගේම ගානක් 20 වෙනියට තියෙනවා සර් අපි ඒ ගාන හදමුද හරි ඒ ගාන හදමු හරි අනිවාර්යෙන් මේ ගාන හදමු ඒක නියම ගාන බලන්න ළමයින් දෙන උනන්දුව ආ ඒකයි ළමයි මේවා ගැන බැරිව හරිද ඒ කියන්නේ මේ ගණන් වලට බය ගණන් හදා ගන්න බැරිව ඉඳලා හරිද පන්තියට ඇවිල්ලා ඊට පස්සේ ගණන් වලට දින බය නැති වෙලා සර් අපි මේ විදිහට ගණන් හදමු කියලා ළමයි ඔබ අහනකොට මට ඇත්තම ළමයි සතුටුයි අපි සාර්ථකයි කියන්නේ ළමයි අපිට ලැබෙන මුදල් ප්‍රමාණය මත නෙමෙයි මුදල් කොහොමවත් අපිට ලැබෙනවා මේ පන්ති ගතම ළමයි ඇති වෙන මුදල් ලැබෙනවා හැබැයි ඊට එහා ගියපු ළමෙක් ඉගෙන ගත්තාම ළමයි ඒ ගැන අපිට කුතුහ සතුටක් තියෙනවා දැන් ළමයි දැන් මම උසස් පෙළ විෂය ධාරා උගන්වන ඉස්කෝලේ ආර්ථික විද්‍යාව සහ උපකාරක පන්ති ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයන උගන්වන්නේ එතකොට ළමයි මේ ලංකාවේ ඕනම විශ්වවිද්‍යාලයකට ගිය ළමයි කෝල් එකක් දෙන්න පුළුවන් අපේ ගෝලයක් ඉන්නවා ඕනම විශ්වවිද්‍යාලයක ගෝලයෙක් ඉන්නවා මම දන්නවා දැන් මේ ගුරු සම්මන්ත්‍රණය ගියාට පස්සේ ළමයි ඕනම කලාපයක මගෙන් ඉගෙන ගත්ත ගෝලෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා ඉස්සරහම ඕනම කලාපයක ඉන්නවා දැන් දකුණු පළාතේ ළමයි වැඩේ හරි වයඹ පළාතෙත් වැඩේ හරි හරිද වයඹ පළාතේත් නියමිතව කළ වැඩේ ඉවර කළා අධ්‍යාපනයේ ළමයින්ට විභාගයට මේව කරා හරි දැන් දින සබරගමුව ඌව මධ්‍යම වයඹ මධ්‍යම සහ උතුරු මැද නැගෙනහිර මේ ටික ළමයි ඒ ළමයින්ටත් ඔය විදිහටම කරනවා හරිද අනිවාර්යෙන් විභාග සමත් කරනවා ළමයි හරි ආයි මේ විශ්වාසයෙන් කියන්නේ රයිට් ඕනනම් ඔයගලන්ට අපේ පරණ ළමයින්ගෙන් අහලා දැනගන්න පුළුවන් රයිට් අපි යන ළමයි අපේ වැඩේට පන්තිය ගැන අහපු නිසා මම ඔයගලන්ට පන්තිය ගැන කිව්වා හරි ළමයි මෙන්න මේ ගාන ලංකාවේ හැම ගුරුවරයෙකුම ගෙන්නේ ළමයි වැරදි විදිහට ඒකයි මම මේ જાති ගණන් දෙකක් දැම්මේ ගොඩක් ගුරුවරු වැරදි උගන්වන්නේ ළමයි අනිවාර්යෙන් මේක වැඩේ නාන වේවිද 13 වෙනි ගාන 13යි 14යි හතර 20ට යන හොඳේ ඔයා ඉල්ලීම් මම අනිවාර්යෙන් ඉටු කරනවා 14යි 14යි හතර 20ට යන වෙලා තියෙනවා අපිට 13 වෙනි ගාන පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ගිය මෝටර රථයක් ආපසු පැමිණියේ පැයට කිලෝමීටර් 60ක වේගයකින් නම් මෝටර රථයේ සාමාන්‍ය වේගය හොයන්න ළමයි මේ බලන්න
මෝටර රථයක් තියනවලු මෝටර රථේ ළමයි ගමනක් ගියාලු යනකොට කියලා තියෙන පැයට කිලෝමීටර 40ක වේගෙන් 40 km/h ශ්‍රේණියක එනකොට ඇවිල්ලා තියෙන ළමයි පැයට කිලෝමීටර 60ක වේගෙන් km/h ශ්‍රේණියක අපිට කියනවා ළමයි මෙයාගේ සාමාන්‍ය වේගය හොයන්න කියලා රයිට් දරුවනේ මේක හොයන්න කියලා මම දැකලා තිනවා මම දැකලා තිනවා ළමයි සමහරක් මිනිස්සු මේක උගන්නනවා හරිද ආ හරි ගියෝ වේගයේ පැයට කිලෝමීටර 60යිනේ ආපු වේගයේ පැයට කිලෝමීටර 7 සෝරි ගියෝ වේගයේ පැයට කිලෝමීටර 40යිනේ ආපු වේගයේ පැයට කිලෝමීටර 60යිනේ මේ දෙක එකතු කරගන්න ඒ කියන්නේ 100යිනේ බෙදා ගන්න දෙකෙන් එතකොට 50යිනේ එහෙනම් සාමාන්‍ය වේගයේ පැයට කිලෝමීටර 50යි ළමයි මේක සම්පූර්ණ වැරදි මේක සම්පූර්ණ වැරදි මේ විතර ගණන් හදන්න එපා මේ විතර ගණන් හදන්න උගන්වන මිනිස්සුන්ට තමයි ඇත්තම මේ මිනිස්සු මාර වැරද්දක් කරන්නේ එහෙම නෙමෙයි ළමයි ගණන් හදන්නේ මේක තියලා පොඩි සමීකරණයක් රයිට් ගණන් දන්නේ නැත්නම් ළමයි කියලා දෙන්නම් 2xy වෙදීම x ධන y මේ x කියන්නේ ළමයි මේ එක වේගයක් මේ y කියන්නේ ළමයි තව වේගයක් ඊ වේග දෙක ළමයි වල හරිද මේක හැදෙන ළමයි මෙහෙමයි 2 ගුණ කිරීම ගිය වේගය හරිද ගුණ කිරීම ආව වේගය බෙදීම ගිය වේගය එකතු කිරීම ආව වේගය ළමයි මේ විදියට විතරයි ගණන් හදන්න පුළුවන් සාමාන්‍ය වේගය හොයනකොට හොඳේ සාමාන්‍ය වේගය මේ වගේ දේවල් දාලා හොයන්න එපා වැඩක්ම නෑ ගාන වැරදි දැන් මේකේ උත්තරේ කොහොමද හදන්නේ ආ දෙක නියතයි දෙක ගුණ කිරීම ගිය වේගය ළමයි 40යි ගුණ කිරීම ආව වේගය 60යි බෙදෙන්නේ ගිය වේගය 40 එකතු කිරීම ආව වේගය 60 හරි එතනනවා දෙවරක් අතර 80යි අරවරක් 3600යි නේද 3600 බෙදීම සිය නැහැ 80යි සුව ගුණ කිරීම ළමයි 60 නේද 4800 නේ සමාවෙන්න මෙතන 4800 48යි ඔව් 4800 බෙදීම 100 කැපෙනවා ළමයි පිළිතුර එන්නේ 48 km/h ඍණයක මේ මෝටර රථයේ සාමාන්‍ය වේගය 60 කිලෝමීටර 48යි. දැන් ළමයින්ට කියන්න සර් 40ට ගිහිල්ලා තියෙනවා. 60ට ඇවිල්ලා තියෙනවා. 40යි 40යි 60යි අතර සර් මැද තියෙන හරියට 50යි. ළමයි මේ අංක ගණිතය, මේ වේගය, මේ ශ්‍රිතයන්, ශ්‍රිතයන් එක ගණන් හදන්නේ. හරිද? ඒකනේ විශ්වාසයෙන් කියන්නේ. මෙහෙම ගාන ඇදුවොත් අනිවාර්යෙන් වරදිනවා. ගාන හදන්න මේ විදිහට. ලියා ගන්න ළමයි මෙන්න මේ සමීකරණ 2xy යට x දර y කියලා. 2xy ට සාමාන්‍ය වේගය හොයන්නේ x කියලා ළමයි එක වේගයක් y කියලා අනිත් වේගය. 2 ගුණ කිරීම කී වේගය ගුණ කිරීම ආව වේගය වෙනීම දිය වේගය වෙනීම ආව වේගය. මේකෙන් අනිවාර්යයෙන්ම ළමයි ගණක් ඇහෙනවා. ඔය අනිවාර්යෙන් ගණක් හදලා ළමයි ඉතින් ගණන් කඩපාඩම් කරලා ළමයිට උගන්වනවා නම් ඕවා කරන්න බෑ ඔබ ළමයි ඒකින් තමයි ඔය ගොඩක් ළමයි සබ්ජෙක්ට් එක අරගන්නේ පුතේ. හරිද? ගණන් කඩපාඩම් කරන්න ගිහිල්ලා. හදා ගන්නවා අපි ඊළඟ ගාන හදන්න ටක් ගාලා ගිහිල්ලා.
මේ වගේම තව ගානක් හදමු අපි හොඳ මේ වගේම තව ගානක් හදමු එතකොට ඒක තේරෙයිනේ මේ වගේම තව ගානක් හදමු බලමු පහළොස්වෙනි ගාන්ට යන්න ඊළඟට පහළොස්වෙනි ගාන්ට අපි ගාන හදන ගාන ටික ළමයි හදාගෙන යමු මොකද අපිට මේ ටියුට් එක මද හදලා ඉවර කරන්න වෙන්නේ 10 අමාරුන කොට ඒ දරමයි අපි ඊළඟ දවසේ පන්තියේදී මේක ඉතුරු ගණන් ටික හදලා දෙන්නම් මම ඔයාලට අනිවාර්යෙන් හදනවා හරි ගණන් හදනවා හරි යාළුවෝ ගණන් හදන්න බලන්න අනුරාධපුර සිට කොළඹ දක්වා ගමන් කරන මෝටර් රථයක් මෝටරයක් පැයට කිලෝමීටර් 60ක වේගයෙන් පැය 3 හමාරක් ගමන් කරයි. සාමාන්‍ය වේග නෙමෙයි. ඒ ආශ්‍රිතින් ගණන් කරන්න තියෙනවා. right? මෙන්න අනුරාධපුරේ ඉඳන් කොළඹට. මෙන්න ළමයි කොළඹ. මෙන්න අනුරාධපුරේ. හරි? මොකද කියන්නේ මෝටරයක් ළමයි පැයට කිලෝමීටර 60ක වේගයෙන් මෝටර රථයක් යනු පැයට කිලෝමීටර් 60ක වේගයෙන් පැය 3 හමාරක් පැය 3 හමාරක් යනවා අපිට ළමයි ලේසි නේ මේක මේවට ළමයි ගණන් හදන්න දෙයක් නැහැ මේක ළමයි ගිය දුර හොයාගන්න ලේසි නැහැ පැය 3ක් 60 ගානේ පැයට කිලෝමීටර් 60 ගානේ පැය 3ක් ගියා කියන්නේ ළමයි කිලෝමීටර් 180ක් ගිහිල්ලානේ ඉතුරු පැය භාගෙදි ළමයි තව කිලෝමීටර් 30ක් ගිහිල්ලානේ. ඒ කියන්නේ ළමයි කීයක්ද? ආ ආ 210ක් ගිහිල්ලා ළමයි කිලෝමීටර් මෙයා. නේද? ආ දෙසිය දහයක් ගිහිල්ලා ළමයි මෙයා. හරි. අපිට කියනවා මෙයා එනකොට එනකොට පැයන කිලෝමීටර් 50 ගානේ ආවා. හරි. පැයන කිලෝමීටර් 50 ගානේ ආවා. එතකොට පැයන කිලෝමීටර් 50 ගානේ පැය 4ක් ආවොත් ළමයි 200යි. හරිද? ඉතුරු කිලෝමීටර් 10 ට එන්න පැයන කිලෝමීටර් 50 ගානේ කොච්චර යනවද කියලා බලන්න ඉන්නේ. හරි. පැය කිලෝමීටර් 50යි. හරිද? එතකොට පැය භාග කිලෝමීටර් 25යි. නේද? දැන් 50 දන්නකො. පැයට කිලෝමීටර් 50. පැයට මිනිත්තු 60ක් තියෙනවා. නේද? ඈ එතකොට 60ෙන් 12. 60ෙන් 12 කියන ළමයි 60ෙන් 10යි. එතෙන් 10යි මිනිත්තු 10යි හා ඔබට 50 ගුණ කරන්න ඕනේ ඔයා කිලෝමීටර් 10ෙන් බෙදන්න ඕනේ පුතේ 60 නේද ඒක දැන් මෙන්න මෙතන මේ නැත්තම් මෙහෙමයි මේ 210 බෙදන්න දෙලින්ම 50ෙන් මෙච්චරයි මම මේ ලේසිම ක්‍රමයක් කියලා දෙන්න හැදුවේ 210 බෙදන්න දින පැලිකමට 50ෙන් ළමයි හරිද 50 බෙදන්න. එතකොට එනවා ළමයි 4.2. 4.2. ඒ කියන්නේ මෙයා යනකොට පැය 3 හමාරකින් ගිහිල්ලා එනකොට පැය 4 වෙනාට ඉස්සකින් ඇවිල්ලා තියෙනවා. මොකද්ද අපි කරේ? අපි කරේ ළමයි මෙයාට කියලා අපි පැයට කිලෝමීටර් 60 ගන්න පැය 3 හමාරක් ගැලව යන්න. අපි බැලුවා 60 ගුණ කිරීම 3 හමාර කිලෝමීටර් 210ක් දිගයි. දුරයි. ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ එනකොට 50යිනේ කිලෝමීටර් වේගය එහෙනම් මේ 210 එන්න 50ට පැය කිලෝමීටර් 50 ගානේ පැය 4.1ක් කිය. එච්චරයි. ඊළඟට දරුවෙක් කිව්වේ මොකද 20 වෙනි ගාන. right. අපි හදමු ළමයි. 20 හදමු. කලබල වෙන්නේ නැතුව අපි ගාන හදමු. හරි. අපි ගාන හදාගමු කලබල වෙන්නේ නැතුව.
right. ළමයි මම තව චූටි දෙයක් ඔයාට කියන්න. හරිද? මම ඔයාලට චූටි දෙයක් කියන්න. හරිද? මොකක්ද දන්නවද ඒ චූටි දෙය? දැන් ළමයි මේ අපේ දැන් ඔබ ඉන්නනේ ගෲප් වල. හරිද? ඔබ ඉන්නනේ ගෲප් වල. නේද Facebook එකේ ළමයි අපි ලොකුවට මැප් දාලා තියෙනවානේ. හරිද? එතකොට ළමයි ඔය ඇඩ්වර්ට් දැකලා ගෲප් වලට ළමයි ඇත්තටම ඉගෙන ගන්න ඕනේ ළමයි ගොඩක් එන්න. හරිද? ඒක ඉගෙන ගන්න ඕනේ ළමයි ගොඩක්. සමහරක් ළමයි ඉන්නව ළමයි අපේ ඉස්කෝලේ කාලෙත් අපි දැක්කයි ජාත් ළමයි ඉන්නවා. තමන් වැඩ කරන ගම අනුන් වැඩ කරන්න දෙන්නේ නැහැ. සමහරක් තමන් වැඩ කරන්න දෙන්නේ අනුන් වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ ළමයි ඔබව ඩිමෝටිවේට් වෙන විදිහ. ඒ කියන්නේ ඔබව අපි කියන්නේ මොටිවේෂන් මොටිවේෂන් එක ඔයාගේ අනිත් පැත්තට යන විදිහ. හරිද? ඔයාගේ අභිප්‍රේරණේ නැති වෙන විදිහට කවුරු හරි වචනයක් හරි කිව්වොත් හිතා ගන්න එයා ඒක කියන්නේ මොකටද? එක්කෙනෙක් හරි තරගෙන් ඉවත් කරන්න. හරි? දැන් මධ්‍යම පළාත ළමයි කියනවා අම්මෝ මධ්‍යම පළාත GK පේපර් එක නම් කතා කරලා වැඩක් නැහැ. IQ පේපර් එක නම් කතා කරලා වැඩක් නැහැ. ඕවා ලියලා ඕවා ඉගෙනගෙන වැඩක් නැහැ. ඉගෙන ගත්තේ ඕනේ මේ එන්නේ. ආපිය ඕනේ මේ අපි ඉගෙන ගත්තේ. ළමයි අපි දීපු වඩන් ආව ඔක්කොම වගේ. හරිද? ඔය වයම් පළාත පේපර් එකේ ළමයි 50න් කියන්නේ GK ගේ ළමයි 50න් 25ක් ඒ විදිහට බබු දීලා තියෙනවා. හරිද? ආ ඒක එහෙම තමයි. රයිට්. ඊට පස්සේ මේ IQ පේපර් ළමයි හැම IQ පේපර් එකේම ළමයි අපේ මේ IQ ටියුට්ස් වල තියෙන සහ IQ පේපර්ස් වල තියෙන ප්‍රශ්න ළමයි 50න් 40ක් ඒවම තියෙනවා. ඒ ඒ ස්වරූපය ගනම් ඒ විදිහම තියෙනවා. ඉලක්කම් වෙනස් හැබැයි ක්‍රමවේදයන් එකමයි. මේ මේ හදන ළමයි පාස් පේපර්ස් ගනම් ආයි මේවා තමයි නැවත නැවත එන්නේ. බය නැතුව වැඩ කරන්න. ඔය ළමයි එක එක කතන්දර කියන මිනිස්සු ළමයි ඕගොල්ලන්ව ඩිමෝටිවේට් කරලා ඒ ළමයි ගනම් හදනවා. එහෙම ළමයි මම දැකලා තියෙනවා. හරි? ඒකෙන්ද එහෙම වෙන්න එපා ඕගොල්ලෝ. කවුරු හරි මොකක් හරි කිව්වොත් අහගෙන ඉන්න සද්ද නැතුව ඔයාව යාගේ වැඩේ කරන්න. රයිට්? අද හිතාගන්න වැඩදි කරනවා කියලා හෙට උදේ ඉඳන් ළමයි පන්ති රැවිලා වැඩදි කරන්න. හෙට ඉඳන් පන්ති රැවිලා වැඩදි කරන්න. අද රෑට වීඩියෝ එක බලන්න. නිදාගන්න එපා. ඔබට උගන්නන මම 10 මට්ට පන්ති ඉවර කළා ළමයි. අපි එක දෙක වෙනකන් ඔයගොල්ලන්ගේ බේවස් හදලා වැඩ කරනවා. එහෙනම් ඔයගොල්ලන්ට බැරියයි මේක කරන්න. ඔබට රස්සාවක් මේ තියෙන්නේ. ඔබ රස්සාවක් කරන අවස්ථාවක් තියෙන්නේ. ආයි ටීචින් ළමයි ඔය විදිහට ගයිද කියලා දන්නේ නැහැ. මැසේජ් කරලා දීලා අපි දන්නේ නැහැ තමයි මම ඉස්සරහට. ඒකෙන්ද ළමයි හම්බෙච්ච chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ සති දෙක තුන මැරිලා වැඩ කරන්න. නැහිලා වැඩ කරන්න අපි උදව් කරන්න. ඔයාලා පැය දෙක උගන්වන පස්සේ ළමයි ආට ඕනි ලාබල ඕවද ෆෝන් මාවම කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඔය 322 නම්බරයට කෝල් ඇතුළු නම් අනිවාර්යෙන් මම තමයි ආන්සර් කරන්නේ ඉස්කෝලේ ක්ලාස් එක කර නැත්තම් අනිවාර්යෙන් ආන්සර් කරන්න. අනි කොපිස් නම්බර්ස් අනික් නම්බර්ස් තියෙන ඒවට ළමයි වැඩ කරන කට්ටිය ඔයගොල්ලන්ට මැසේජ් දානවා. ඊට අමතරව අත්‍යවශ්‍ය කාරණා වුණොත් මම ඒකට සම්බන්ධ වෙනවා. වෙනතු ඔයගොල්ලන්ට කතා කරන්න බැරි ඔයගොල්ලන්ට අදහසක් අහගන්න බැරි බනින සැර කරන එහෙම නැහැ ළමයි ඔයගොල්ලොත් උපද්දාරින් මාත් උපද්දාරින්. රයිට් අපි අපි සීන් ප්‍රශ්න. X සහ Y නතර දෙක අතර දුර කිලෝමීටර් 520යි. X Y අතර දුර කිලෝමීටර් 520යි. පෙරවරු 8ට ආරයි. 8ට එනවලු A 9ට එනවලු B එන්නේ කිලෝමීටර් පැර කිලෝමීටර් 40ක වේගෙන් BNA 50ක වේගයෙන් පෙරවරු 11ට A හා B අතර දුර කොපමණද දැන් බලන්න මෙයා එන්නේ 9ට මෙයා එන්නේ 8ට 8 ඉඳන් 9 වෙනකම් පැයක් තියෙනවා පැයදී මෙයා කිලෝමීටර් 40ක් තනියෙන් ඇවිල්ලා තියෙනවා එහෙනම් 520ෙන් 40ක් අඩු කරලා අපි බලනවා 9 වෙනකොට මේ දෙන්න අතර දුර ළමයි කිලෝමීටර් කීයද 480යි පුතේ 480යි 11ට A හා B අතර දුර දැන් බලමු ළමයි මෙයා මේ පැත්තට එන්නේ පැය කිලෝමීටර් 40ක වේගෙන් මෙයා 50ක වේගෙන් එතකොට මෙයාලා දෙන්න එකිනෙකට මුණ ගැහින්නේ පැය කිලෝමීටර් 90ක වේගෙන් පැය කිලෝමීටර් 90ක වේගෙන් ඒ කියන්නේ ළමයි පැයට 90ක් එනවා තව අනිත් පැයදී 90ක් එනවා 9 නම් 10 11යිනේ 180ක් ළමයි ඇවිල්ලා තියෙනවා
හාරසි අසුවයි ළමයි මුළුදුර මේ දැන් 180ක් මෙහෙට මෙහෙට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ළමයි මේ 180 මෙතනින් අඩු කරන්න. එතකොට ළමයි කිලෝමීටර් 300යි A + B 4 11 වෙනකොට දුර පෙරවරු 11ට A සිටින්නේ Yට කිලෝමීටර් කොපමණ දුරකින්ද? A සිටින්නේ Yට දැන් A මෙතනදී 40ක් ආවා. තව 40යි තව 40යි. එතකොට මෙතන කීයද? 40යි මෙතන 40යි මෙතන 40යි 120යි නිතා 11 වෙනකොට මෙයා මෙතන 120ක් ඇවිල්ලා. මෙතන නම් මෙතනට 520යි මෙතන නම් මෙතනට 120යි නම් ළමයි 520 ඍණ 120 සමානයි A සිටින්නේ Yට කිලෝමීටර් 400ක් දුරින්. අනු 6ක වේගයෙන් නෙවෙයි ළමයි ලඟ වෙන්නේ. ආ ළමයි ඒ මෙතන ළමයි 56 නෙවෙයි ළමයි මේක 50 වෙන්න ඕන. නැත්තම් මේ ගාන හදන්න බෑ. සමාවෙන්න. මෙතන 50 වෙන්න ඕන ළමයි. දැන් ගාන හදන්න බෑ. ඒක printing mistake එකක්. මේ ගාන මම උඹට දක්වන්නම් ඕන ළමයි LLB paper එක මේක තියෙන්නේ. low interest එක තිබිච්ච ගානක් මේක. 50යි ළමයි ඒකේ උත්තරේ. दाय इकोलाह दोलाह एक देकर देखाई देखाई मिनट तो तुना है यहाँ भी मुनगे सी पहले का मिनट तीन कर पसो ओम दे देना आतर दूर है दें मेरे ना हम भी ने अनुभव तो एक ही ने पुता अनुभव एक ही ने तो ते पहले का हमारा क्या ने अभी इस तरह का ने विधि माय අනුවක් ඈතුන පැයකදී 45ක් ඈතුන තව පැය භාගයකදී 90යි 45යි 90යි 45යි කීයද 130යි මුල් වරට AB අතර 192ක් දුරවන්නේ කුමන වේලාවටද මුල් වරට AB අතර 192ක් ළමයි right එතකොට අපි බලනවා මේ 480යි නේ මෙතන තියෙන්නේ මේ දුර මේකෙන් මැද 192ක් වෙන්නේ බෑ හරිද එතකොට 480 න් ළමයි අඩු කරන්න 192ක් හරිද එතකොට ළමයි මේ දෙන්න දෙපැත්තෙන් කිලෝමීටර 288ක් එන්න ඕන 288ක් එන්න ඕනි මෙයා මෙහෙට එන්න ඕනි මෙයා මෙහෙට එන්න ඕනි මේ එන පරතරයන් වල එකතුව 288ක් වෙන්න ඕන එතකොට 288ක් එන්න පැයට කිලෝමීටර 90 ගානේ पैर तुना ही दशमो देखा क्या अनुगारी आता पैर तुना ही दशमो देखा क्या इतना बोलता है मैं तो नहीं नाम पैर तुना ही दशमो देखा कपड़े बालाना तीन नाम है दहाई इकोला हाथ दोला हाथ दोला हाई विस्तर है दोला हाई विस्तर है यहाँ पे मेरे नाते है एक ऐसे आनो देखा क्यों राइट right left එනවා තමන් වැඩේ කරගත්තම ආවා ඒක අවුලන්නේ එහෙම ළමයි තින්න එහෙම තමයි සමාජයෙන් වෙන්නත් ඉන්නේ right ළමයි ඕගොල්ලන් ඉන්න group එකකට ගිහිල්ලා කියපුවා තේරුණාද වටිනවද කියලා තේරුණා නම් විතරක් comment එකක් දාන්න ඊට අමතරව පන්තියේ ළමයි ටික ඉන්නවා නම් ඒ ළමයි ටික වෙනමම අර WhatsApp numbers වලට messages දාලා තොරතුරු ටික අහගන්න කල් බල බල නම් ඉන්න එපා පුතේ කල් බල බල හිටියොත් පරක් වෙනවා අපිටවත් උදව්වක් කරන්න බැරි වෙනවා එතකොට දැම්ම වැඩේ පටන් ගන්න
අනිවාර්යෙන්ම 30 විභාග තියෙන ළමයි අද 17 හරිද ඔයාලම කොට දානවාමයි රයිට් බය වෙන්න එපා 7 විභාග තියෙන ළමයි ඉවත් ඒ විද්‍යාවටම කොට දානවා බය වෙන්න එපා හැමෝටම ළමයි දාලා උගන්නනවා ඇති වෙන්න ළමයි ඇවිල්ලා වැඩ කරනවා එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් අයිබෝවන්